මේ සිරස FM පන්සල් මලුව අද දවසේදී ඔබ ශ්‍රවණය කරන්නේ මහරහතුන් වැඩිමග ඔස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරිඥාන ස්වාමීන් වහන්සේ ලබා දුන් දුර්ලභ දහම් සාකච්ඡාවක්. ගරු ස්වාමීන් වහන්ස මේ කාලයේ බොහෝ දෙනෙක් පිළිකාව කියන කර්ම රෝගයට ගොදුරු වෙනවා. මා එය කර්ම රෝගයක් යනුවෙන් හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ පිළිකාව කියන කාරණය කර්ම රෝගයක් හැටියට අපට දේශනා කොට ඇති නිසා. නමුත් අපේ ස්වාමීන් වහන්ස මේ මෑත කාලීනව බොහෝ දෙනෙක් මේ රෝගයට ගොදුරු වන නිසා සමහර අවස්ථාවලදී ස්වාමීන් වහන්සලා පැහැදිලි කරනවා පිළිකාව කියන රෝගය මේ වන විට කාල විපත්‍ය නිසා ඇතිවන තත්ත්වයක් කියලා. අපි ස්වාමීන් වහන්ස ඒ කාරණය කොහොමද අපි දහමට අනුව පහදා ගන්නෙ? පිළිකාව ඇතිවන්නේ කාල විපත්‍යක් නිසාද? මෙහෙමයි නෝනා. කෙනෙක් කියනවා නම් පිළිකාව කියන දේ සාමාන්‍යයෙන් දැන් උණක් හෙම්බිරිස්සාවක් කියන ගානට සමාජය තුල පැතිරිලා යනවා. ඒතකොට එහෙම පැතිරීම තුල කවුරුන් නෝ කියනවා නම් පිළිකා රෝගය කියන්නේ මේ කර්ම විපාකයක් නෙමෙයි, ඒක මේ කාල විපත්‍යක් කියලා. එහෙම කියන්න එක හේතුවක් තියෙනවා නෝනා. ඒකට කියන ධර්මානුකූල හේතුව තමයි සක්කාය දිට්ඨි. වෙන දෙයක් නෙමෙයි. මමත්වේ දැඩිභාවය. මමත්වේ දැඩිභාවය නිසාමයි එවැනි ප්‍රකාශයන් අපි සිද්ධ වෙන්නේ. මං මීට ඉස්සෙල්ලත් ප්‍රකාශ කළා, ඒ වගේම මම මේ මොහොතේත් පැහැදිලිව පන්සිල් මළුවට ප්‍රකාශ කරනවා. හෙට දවසේ මම පිළිකාවක් ඇදිලා අපවත් වෙන්න පුළුවන්. හෙට දවසේ මම පිළිකාවක් ඇදිලා අපවත් වුණොත් ඒක කාල විපත්‍යක් නෙමෙයි, මං කළා වූ අකුසල් විපාකයක්මයි. මං දැම්ම කියලා තියෙනවා. මොකද හෙට එහෙම වෙයිද නැද්ද කියලා මම කියන්න දන්නේ නැහැ. හෙට මං පිළිකාවක් හැදිලා මැරුණොත් මම සංසාරේ හෝ මේ ජීවිතේ පැවිදි වෙන්න ඉස්සෙල්ලා කළා වූ අකුසලයක ඵලයක්මයි. එතකොට මේ අකුසලයක ඵලයක් හැටියට බුදුරජාණන් වහන්සේ සත්වයා කර්මය දායාද කොට ඉපදී, සත්වයා කර්මය මගේ කොට ඉපදී, සත්වයා කර්මය ඥාතියා කොට ඉපදී කියලා මේසා සුන්දරව කර්මය විග්‍රහ කරලා තියෙන්න ඕන. අපි කියනවා නම් අපිට පිළිකාවක් හැදෙන්නේ කර්මය නිසා නෙමෙයි, මේක කාල විපත්‍යක් කියලා ඒකෙන් කියන්නේ නෝනා අපේ මමත්වේ දැඩිභාවය. මම දුසිල්වත් නෑ, මම සිල්වත්, මම අකුසල් වඩලා නෑ, මම කුසල් වඩන්නේ කියන කාරණේ මතු කරලා දෙන්න. ඒ සමට අකුසලයක් විපාක දෙන්න විදියක් නැහැ. ඒතොර කාල විපත්‍යක් කියන්නේ අකුසලයක්. ඒක තේරුම් ගන්න. විපත්‍යින් සහිත කාලයන් නෙලබෙන්නේ අකුසල් විපාක නිසා. බුදුරයන් වහන්සේ කියනවා සමාජයේ දුස්සීල වෙන්න වෙන්න නෝනා සියලුම දේමල් විකෘතිින් බවට පත් වෙනවා කියලා. අවුව වැස්ස ගහකොළ සතා සිව්පාව පරිසරයේ දෙවියන් මේ සෑම දෙයක්ම විකෘතිින් බවට පත් වෙනවා. එහෙනම් මේ කාල විපත්‍යත් කියන්නේ අකුසල් සංස්කාරය. ඒතොර මේ රැස් වෙන්නේ මේ පෙනිපෙනි ඉහළ යන රෝගී භාවයන් කියන්නේ නෝනා අනිවාර්යෙන්ම අකුසල්මයි. ආයිමත් ඒකේ කොතනකවත් වෙන දෙයක් නැහැ. කාල විපත්‍යින් කියලා කෙනෙක් කියනවා නම් කාල විපත්‍ය සකස් වෙන්නේ මිනිස්යාගේ අකුසල් නිසා. එච්චරයි. ස්වාමිනාන්ස පිරිකාව කියලා කියන්නේ කර්ම රෝගයක් කියලා ඔබ වහන්සේ දැන් අපට පැහැදිලි කළා. කෙනෙක්ගේ කර්මයක් තව කෙනෙකුට තව පිරිසකට බලපානවාද ස්වාමිනාන්ස? මෙහෙමයි, දැන් අකුසල් කරන කෙනා අසුරු කරන කෙනාත් අකුසල්මයි වඩන්නේ. දැන් මොකද සමහර වෙලාවට අපි දකිනවා මේ සුන්දර පින්කම් කරන අය පිළිකා රෝගයෙන් හැදිලා ඉන්න. කෝටි ගණන් ලක්ෂ ගණන් වියදම් කරලා පින්කම් කරන අය වැට තිනවා. නමුත් පින කියන්නේ මොකද්ද? කකුසලිය කියන්නේ මොකද්ද? පින කියන්නේ එකක්, කකුසලිය කියන්නේ එකක්. නමුත් වර්තමාන සමාජයේ තරම් පින් කරන සමාජයක් අපි ජීවිතේ දැකලා නැහැ නෝනා. අපි දැකලා නැහැ වර්තමානයේ සමාජ තරම් පින් කරන සමාජයක්. නමුත් වර්තමානයේ තරම් ලෝභ, දේශ, මෝහ වඩමින් පින් කරන සමාජයකුත් මම මේ දිස්සලා දැකලා නැහැ. පින කියන්නේ නෝනා ලෝභ, දේශ, මෝහයන්ගෙන් අන්ධ වෙලා තියෙන්නේ. පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. පින කියන කාරණය ලෝභ, දේශ, මෝහයන්ගෙන් ඔද්දල් වෙලා තියෙන්නේ. එතකොට මේ ලෝභ, දේශ, මෝහයන්ගෙන් වැඩෙන්නා වූ අකුසල් මැඩලන්න පිනට පුළුවන් කමක් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. නමුත් පින්කම් කරනවා ප්‍රමාණයක හරි. නමුත් පින විසින් කරලා දෙන්නා වූ ශක්තියට වඩා නොනා බරපතල ලෝභ, දේශ, මෝහයන් තුලින් සමාජය ගිලගෙනයි තියෙන්නේ. මට අප්‍රමාණ අත්දැකීම් තියෙනවා මනුස්සයා තුල තියෙනා වූ ගිහි පින්වතුන්ලා තියෙනා වූ ලෝභ, දේශ, මෝහයන් පිළිබඳ කොයි සානම් බලවත් ආකාරයෙන් ඒවා තියෙනවද කියලා. අපි සමාජයේ හුඟක් ඈත් වෙලා තියෙන්නේ මිනිස්සයා මේවා නිසා අප්‍රමාණ අකුසල් කරගන්න නිසා. ඒ නිසා මේ කාලයේ තරම් පින් කරන කාලයක් අපි අතීතයේ දැකලත් නැහැ. මේ පින් කරන ගමන් ලෝභ, දේශ, මෝහයන් වඩන මෙවැනි කාලයක් මම දැකලත් නැහැ. ඒ දෙකම එහෙමයි. එහෙනම් පින් කළායි කියන කාරණය තුල නෝනා අපි හැම වෙලාවම අපේ සක්කාය දිට්ඨිය නිසා ලෝභ, දේශ, මෝහ වඩනවායි කියලා හිතන්න කැමති නැහැ. මොකද මේක සැඟවිලා තියෙන්නේ. අපිට බාහිරට පේන්නේ පින කෙරෙහි තියෙන ලෝභ සිත විතරයි. ඕක තමයි අපිට පේන්නේ. පින කෙරෙහි තියෙන ලෝභ සිත අපිට ප්‍රකටයි.
පින් කරන්න දන් දෙන්න කිලෝමීටර ගණන් දුර ගෙවාගෙන මේ ලෝභසිත අපිට පේනවා. නමුත් නෝනා දේශසිත සැඟවිලයි තියෙන්නේ. ලෝභසිතයි ප්‍රකට වෙලා තියෙන්නේ. නමුත් දේශසිතට බාධාවක් එල්ල වෙන හැම තැනම නෝනා ආර්ය උපවාදයන් කරාත් සමාජය ඇදිලා යනවා. ආර්ය උපවාදයන් කරා සමාජය ඇදිනවා අපි දැකලා තියෙනවා. නමුත් ලෝභසිතට නිදහසේ ක්‍රියාත්මක වෙන දෙන තාක්කල් මේක ප්‍රකට නැහැ. ප්‍රකට නැහැ. ඇයි නිදහසේ හැට ක්‍රියාත්මක වෙන්න පුළුවන්නේ? නමුත් ද්වේෂ සිතට නොනා බාධාමක් එල්ල කරපු ගමන් අන්න නොනා ද්වේෂය මතුවෙනවා ද්වේෂයත් එක්කම මෝහය ක්‍රියාත්මක භාවයට පත් වෙනවා එනිසා පින්කම් කරත් සමහර විට පිනට වඩා බලවත් ආකාරයෙන් මම ඔය ඉත ඉස්සෙල්ලා පන්සිල් මළුවට කිව්වා රුපියල් ලක්ෂයක් වියදම් කරලා පින් කරලා රුපියල් කෝටියක අකුසල් මූලයන් සකස් කර සමාජයක් අපි ඉදිරියේ තියෙන ඒ නිසා නොනා ඉදිරියේදී පිළිකා මෙවැනි බරපතල කර්ම රෝගයන් හෙම්බිරිස්සා වුණදාන්ට සමාජයේ පැතිරෙලයි. අනේ අපි ප්‍රාර්ථනා කරනවා සාදු සාදු එසේ නොවේවා කියලා. නමුත් අපේ ප්‍රාර්ථනාවට ලෝකේ නිවැරදි කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේටත් නිවැරදි කරන්න බැරි වුණා තමාගේ මරණාසන්න මොහොතේ පිරිනිවන් පාන්න පෙර ආතු ඇති වුණා වූ උදර ආබාධයේ බුදුරජාණන් වහන්සේට වුණත් කර්ම රෝගයක් හැටියට මතු වුණේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ හිසේ කැක්කුම තමන්ට නිතර හැදුන කොන්දේ අමාරුව මේ සෑම දෙයකටම කර්මානුකූලව හේතුව කියනවා. මොකද උන්වහන්සේලා සක්කාය දිට්ඨිය නිරෝධය කළා වූ සියලුම ද පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා උත්තමී. කාමරාග පටිගයන් නිරෝධය කළා උත්තමී. ඒ නිසා උන්වහන්සේ බෙල්ලේ අමාරුවක් හැදුනත් කොන්දේ අමාරුවක් හැදුනත් බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ අකුසලයේ නිසායි මට මේක වුනේ කියලා. වෙන දෙයක් නෙමෙයි. එතකොට චක්කුපාල මහරහතන් වහන්සේ අන්ධභාවයට පත් වෙද්දී චක්කුපාල මහරහතන් වහන්සේ කාටවත් ඇඟිල්ල දික්කලේ නැහැ. උන්වහන්සේ කිව්වා මං අන්ධභාවයට පත් වුනේ මෙන්න මේ හේතුව නිසායි කියලා. එතකොට මුගලන් මහෝත්තමයාණන් වහන්සේ රහත් ඵලයට පත් වෙලා සොරුන් අතින් අතපය බිඳිලා පිරිනිවන් පාද්දී බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ සොරුන්ට ඇඟිල්ල දික් කරලා නැත්තම් මේ රටේ ආරක්ෂාව දුර්වලයි කියලා රජතුමාට බැන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වා ඔය මුගලන් සංසාරයේ ඔය විදිහටම අම්මා තාත්තගේ අතපය කුඩු කළා ඔය මුගලන් තුරින් ධර්මය දකින්න කියලා. ඔතනයි ධර්මය. එහෙනම් දෙයියනේ අපිට පිළිකාවක් හැදුනා කියලා අපි ඒක කාල විපත්තියක් කියලා අපි පැනල යන්න හදනවා නම් නෝනා ඒ අපි පැනල යන්නේ ධර්මෙ. මම නැවතත් කියනවා හෙට දවසේ මට පිළිකාවක් හැදුනත් මම කළා වූ කර්මයක ඵලයක්මයි. හෙට දවසේ මගේ මරණය කොයි ආකාරයෙන් සිදු වෙයිද කියලා මමවත් කියන්න දන්නේ නැහැ නෝනා. ඒක ගහලා මරලා අතපය කඩලා බෙල්ල කපලා වෙඩි තියලා සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ කොයි විදිහට සිද්ධ වුණත් කාල විපත්තියක්වත් ආණ්ඩුවේ වරදක්වත් පොලිසියේ වරදක්වත් මගේ අකුසල විපාක. ඒකයි ධර්මෙ. එනිසා කොයිසා වේගයෙන් පිළිකාවැනි රෝග පැතිරිලා ගියත් ඊට වග කිය යුත්තේ තමාමයි වෙන කවුරුත් නෙමෙයි. කාලයවත් විපත්තියින්වත් එහෙම නැත්නම් ආණ්ඩුවවත් සෞඛ්‍ය ශේස්ත්‍රේවත් අම්මා තාත්තවත් නෙමෙයි තමා විසින් කරගත්තා වූ දෙයයි තමා ලබන්නේ. අපේ ස්වාමීන් වහන්ස සත්ව හිංසනය වැනි දේ පිළිකාව වැනි කර්ම රෝගවලට හේතුවක් වෙනවද? මෙහෙමයි පිළිකා රෝගය ඇති වෙන්න සත්ව හිංසනය කියන කාරණය බුදුරජාණන් වහන්සේ වෙනි රෝගයන් ඇති වෙන්න හේතුව පෙර සංසාරයේ අපේ සිල්පද බිඳීමයි. සත්ව හිංසනය මනුස්ස හිංසනයට වඩා එවැනි දේවල් නොනා වැඩියෙන්ම වෙන්නේ ඔය කුමිනාශක වසවිස රසායනික ඕවා තුලින්. අද වර්තමානයේ වසවිස කියන කාරණය කුමිනාශක ඔය ඕවා නොනා කොයිසම් බලවත් ආකාරයෙන් සමාජගත වෙලා තියෙනවද කියලා බලන්න. කෙහෙල් ගෙඩියක් කන්න බයයිනේ. පළතුරක් කෙලෝලුවක් කන්න බයයි. ඒ තැනට සමාජය ඇවිල්ලා තියෙනවනේ. ඒ තැනට සමාජයේ එද්දිනෝනා ඒවැ විපාකෙකින් එන්නේ නැහැ. ඒතකොට ඒ අපි වසවිසක් දාන මොහොතක් පාසා කුමිනාශකයක් දාන මොහොතක් පාසා අපි නිරේතුරුව මොකද දකින්න ඕනේ මොකක්ද මේ කරන්නේ? පිළිකාවට අදාළ ධර්මතාවයක් අපි ලෝකෙට දෙනවා. වෙන මොකද්ද කියන්නේ? අර වේද මහත්තයෙක් ළඟට මං ගියාම වේද මහත්තයා මට කියනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ රතුහල් වළඳන්න එපා. සම්බ වළඳන්න එපා. තඹපුහල් විතරක් වළඳන්න කියලා. දැන් මේක කවුරුත් කියන්නේ නැහැනේ. හැමෝම කියන රතුහල් වළඳන්න කියලානේ. මං ඇහුවා ඇයි මේ රතුහල් වළඳන්න එපා කියන්නේ? ඒතොර කියනවා මේ රතුහල් වල අර කුඩ අයින් කරන්නේ නැහැනේ. ඒ නිසා අර පසට ගහන පොහොර පසට ගහන කුමිනාශක ඔක්කොම අරකේ රැඳිලා තියෙන අවස්ථා වැඩි කියලා. ඒතොර එයා කියන්නේ තඹපුහල් කන්න කියලා. එයා ළඟට එන රෝගීන් හැමෝටම මටත් කියලා එවලා තිනවා තඹපුහල් වළඳන්න කියලා. එතනදී නෝනා අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ වසවිස විකිණීමත් මිච්ඡා ආජීවයක් බවට පත් කරනවා. අරක්කු විකිණීමත් මිච්ඡා ආජීවයක් බවට පත් කරනවා. අද ලංකාවේ අරක්කු විකුණලා ජීවත් වෙන කොච්චර ඉන්නවද? අද ලංකාවේ කුඩු විකුණලා ජීවත් වෙන මේ කුඩු ගේන්න අරක්කු ගේන්න ආශිර්වාද කරන ඒවාට අනුබල දෙන
ප්‍රධාන පෙළේ දේශපාලඥයෝ කොච්චර රටේ ඉන්නවද නමුත් ඒවා සමාජයට ප්‍රකට නැහැ සමාජය තුල කොයිසම් බලවත් අකුසල් මූලයන් කරන අය ඉන්නවද කියලා බලන්නකො කෙහෙල් ගෙඩියට කාබයිට් දාන අය කොච්චර ලංකාවේ ඉන්නවද මාළු ටිකට කොමලින් දාන අය කොච්චර ඉන්නවද වෙන වෙනම ආහාර වලට වෙන වෙන වසවිස දාන අය කොච්චර ඉන්නවද එනන්න ඕන මේ පිළිකා හැදෙනවා මදි එතන ඉතන මේ කරන්නා වූ ඒ විනාශයන්ට අදාළව නොනා මේ වෙන්නා වූ විනාශය තාම අඩුයි කියලා මට නම් හිතෙන්නේ සමිනහස දැන් වර්තමානයේ ලෝකේ බොහොමයක් රටවල කෘෂිකර්මාන්තයට කෘමිනාශක යොදනවා මේ නිසා විශාල සත්ව ඝාතනයක් සිද්ධ වෙනව නේද සමිනහස අනිවාර්යයෙන්ම සත්ව ඝාතන වෙනවා සත්ව ඝාතනය කියන්නේ මොනවා මහ පොළවේ අර බින්කුණ්ඩෙක් පණුවේ මොකෙක්වත් නැහැනේ අපි ඔය ගම් වලට යනකොට අර බින්කුණ්ඩ මැරිලා ඉන්නවා පස්සේ බින්කුණ්ඩ මැරිලා ඉන්නවා ලොකෝ පණුව මැරිලා ඉන්නවා එයි අර බෙහෙත් වල සැරට මේවා සමාජයේ පින්පව් හැටියට දකින්නේ නැහැ ඒවා රැස් වෙනකොට නෝනා ලෝභ ද්වේෂ මෝහයන් නැටිට අකුසල් මූලයන් වැඩලා මිච්ඡා ආජීවයට වැඩිලා නෝනා ඒවා වැඩිද්දි අකුසල විපාකට එනවා ඒ අකුසල් විපාකට ආවට පස්සේ නෝනා අනාගතේ සුන්දර පින්කරණ අයට වයින්න පුළුවන් එහෙම ආවට පස්සේ ඒගොල්ලන්ට තියෙන එකම විකල්පය තමයි මේවා කර්ම රෝග නෙමේ කාල විපත්ති කියලා බේරිලා යන්න ඒ බේරෙනවා කියන්නේ ඔබ අධර්මයටයි යන්නේ තව තවත් ඒ නිසා මම නම් කියනවා මට මොන දේ හැදුනත් නෝනා ඒ හැදුන දේ කර්ම විපාකයක්මයි एक तमाई दारुनी බුදුරජාණන් වහන්සේ එහෙමයි අපිට දකින්න පුහුණු කළේ සෝතාපන්න වීම සඳහා අවශ්‍ය අංගයන් පිළිබඳව ඔබ හොඳින්ම දන්නවා දැන් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ වැදගත්ම අංගයක් අපේ ස්වාමීන් වහන්ස සෝතාපන්න වීමට අවශ්‍ය අංගයක් වන මේ යෝනිසෝ මනසිකාරය අපි තුල ඇති කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව ජීවත් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්ම මාර්ගයට අදාළව හිතනවා ජීවත් වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්ම මාර්ගය කියන්නේ මොකද්ද ආරෂ්ඨාංගික මාර්ගය එතකොට යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ආරෂ්ඨාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව කෙනෙක් හිතනවා නම් ඕන ඒක තමයි යෝනිසෝ මනසිකාරය එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ මොකද්ද යම් කෙනෙක් මෙයයි දුක කියලා දකිමින් ඉන්නවා මෙයයි දුක මොකද්ද දුක කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ක්‍රියාන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානයේ නිත්‍ය වශයෙන් ගැනීම දුක. එතකොට දැන් මේ දුක කියන කාරණය එයා දකිනවා. දෙවෙනුව නොනා එයා දුකට හේතුව මොකද්ද කියන කාරණය දකිනවා. එතකොට දුකට හේතුව මොකද්ද? තෘෂ්ණාව. දැන් එයා මුලින් දුක කියන කාරණය දකිනවා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් දුක්ඛ දෝමනස්යන් ක්‍රියාන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්ක කන්දේ නිත්‍ය වශයෙන් ගැනීම දුක. එතකොට මේ නිරේතුරුවම දැන් දුක කියන කාරණය දැකලා එයා දෙවනුව නොනා දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණය දකිනවා. ඊළඟට එයා දකිනවා දුක නැති කරන්න නම් මොකද කරන්න ඕනේ කියලා. දුක නැති කරන්න නම් අපි මොකද කරන්න ඕනේ තෘෂ්ණාව නැති කරන්න ඕනේ. එනං ඊළඟට බුදුරයන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් දුක කියන කාරණේ දැක්කනම් දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ දැක්කනම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණේ දැක්කනම් තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද ආරෂ්ඨාංගික මාර්ගය ගමන් කරන. ඉතින් යම් කෙනෙක් දුක කියන කාරණේ දැකලා දුකට හේතුව තෘෂ්ණාවයි කියන කාරණේ දැකලා දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණේ දැකලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත්ව ඉන්න මොහොතක් පාසා එයා යෝනිසෝ මනසිකාරය තුල ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි යෝනිසෝ මනසිකාරය. දැන් නමුත් වර්තමාන සමාජයේ නොනා යෝනිසෝ මනසිකාරයේ බලවත් ආකාරයෙන් දුර්වල වෙලා යන. දැන් අපි කොච්චරනම් දුක කියන කාරණේ තුල කතා කළානේ? දේශපාලනය කියන කාරණේ ගත්තත්, අධ්‍යාපනය කියන කාරණේ ගත්තත්, සෞඛ්‍ය කියන කාරණේ ගත්තත් ජනතාවගේ සුභසාධනය කියන කාරණය ගත්තත් ඩෙන්ගු කියන කාරණය ගත්තත් මේ සෑම තැනක මේ දුක සකස් වෙලා තියෙන කුමක් නිසාද ජනතාවගේ තෘෂ්ණාව නිසා කුමක් කෙරෙහි තෘෂ්ණාවද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙනව තෘෂ්ණාව නිසා වෙන දෙයක් නෙමෙයි ඔබ දුකට පත් වුණා නම් ඔබ දුකට පත් වුනේ නෝනා ඒ බාහිර රූපය කෙරෙහි නැත්නම් අධ්‍යාත්මික රූපය කෙරෙහි ඔබ ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි එනිසා නිරේතුරුවම සමාජයක දකින්නේ නැහැ. තමා තුල දුක සකස් වෙද්දී නිරේතුරුවේ දුකට හේතුව සමාජයට තමයි එල්ල කරන්නේ. තමා තුල සකස් වුණා වූ තෘෂ්ණාව කියලා දකින්නේ නැහැ. ඒ නිසා මෙයාට තෘෂ්ණාව නිරෝධය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ දැක්මක් නැහැ.
ඒ නිසා මේ ආරෂ්ඨාංගික මාර්ගය මතු කරගන්නේ නැහැ. ඒ නිසා නෝනා නිරේතුරුවම ලෝකයා ජනතාව යෝනිසෝ මානසිකාරයෙන් තොර අයෝනිසෝ මානසිකාරයෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඕක තමයි යෝනිසෝ මානසිකාරය කියන්නේ. ඊට වඩා දෙයක් නැහැ. සමිනාස දැන් ඕනම භවනාවක් වඩන විටදී යෝනිසෝ මානසිකාරය වර්ධනය වෙනවද? ඒ සෑම භාවනාවකදීම වර්ධනය වෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළව යා වඩන්න ඕනේ. දැන් ඕනා ක්‍රිස්තියානි මහත්යෙකුත් සමාධි භාවනාව වඩනවා, මෛත්‍රී භාවනාව වඩනවා. නමුත් එයා චතුරාර්ය සත්‍ය ගැන දන්නේ නැහැ. ආරෂ්ඨාංගික මාර්ගය ගැන දන්නේ නැහැ. ඒ නිසා එයා තුල යෝනිසෝ මනසිකාරය නැහැ. නමුත් එයා තුල සතිය තියෙනවා. නමුත් යෝනිසෝ මනසිකාරය කියන කාරණය අදාළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව හිතන්න දකින්න දක්ෂ කෙනා තුල පමණයි. එහෙනම් සමාජයේ තුල නොනා නිරේතුරු අර්බුද මතුවෙනවා නම්, ප්‍රශ්න මතුවෙනවා නම්, ගැටලු මතුවෙනවා නම් ඒ ජනතාව අයෝනිසෝ මනසිකාරය තුල ජීවත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් බාහිරව ඒගොල්ලෝ ප්‍රශ්න වලට විසඳුම් හොයන. ඒ නිසා ඔබට ලෞකික වශයෙන් ඔබේ ජයග්‍රහණයක් ඔබ බලාපොරොත්තු වෙනවා නම්, ලෝකෝත්තර වශයෙන් ඔබ යම් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙනවා නම්, අනිවාර්යයෙන් මේ ජයග්‍රහණය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින්මයි අපි මතු කරගන්නේ. ඒ තැනදී නෝනා අපි යෝනිසෝ මනසිකාරයෙන් යුතු කෙනෙක් බවට පත් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා යෝනිසෝ මනසිකාරයෙන් යුතු කෙනාටයි මම නිවන් අවබෝධය පිළිබඳ නිවන් මාර්ගය පිළිබඳ සක්කාය දිට්ඨිය තුනේ කිලි පිළිපිනන ධර්මයේ දේශනා කරන්න කියලා. එහෙනම් මේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන කෙනාට ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නේ නැති කෙනෙකුට නිවන් මාර්ගය දේශනා කළා වැඩක් නැහැ. පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය ගැන දේශනා කළා වැඩක් නැහැ. ඒසා බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දේශනා කරන්නේ මේ දර්ශනෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රයන් ගැන දේශනා කරන්නේ යෝනිසෝ මානසිකාරින් යුතුව ජීවත් වෙන කෙනාටයි. ඒ කියන්නේ දුක කියන කාරණය දකිනවා, දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණය දකිනවා, දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණය දකිනවා, නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා දකිමින් මාර්ගය තුල ශක්ති සම්පන්නව ඉස්සරහට යනවා. සමිනාන්ස සෝවාන් ඵලයට පත්වන්නට හැකිවන්නේ ආනාපාන සතිය වැඩිමින් පමණක්ද? බෑ බෑ, ආනාපාන සතියෙන් කොහොමද සෝවාන් වෙන්නේ? ආනාපාන සතියෙන් නෙමෙයි සෝවාන් ඵලයට පත් වෙන්නේ, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්න ඕනේ. ආනාපාන සතිය කරන කොච්චර ක්‍රිස්තියානි අය ඉන්නවද? Hindu අය ඉන්නවද? හිමාලයේ ජීවත් වෙන ඍෂිවරු කියන්නේ මුළු ජීවිතේම ආනාපාන සතියනේ. නමුත් මේ ආනාපාන සතිය වැඩුවා කියලා ඒගොල්ලෝ මේ සෝවාන් ඵලයට පත් වෙන්නේ නැහැ. යමෙක් සෝවාන් ඵලයට පත් වෙන්න නම් එයා අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය දැක්ම තියෙන්න ඕනේ. එයා සම්මාදිට්ඨිය පත්විච්ච කෙනෙක් වෙන්න ඕනේ. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොරව මේ ලෝක ධාතුවේ කිසිම කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙන්නේ නැහැ. නමුත් මතයක් තියෙනවා සමාජයේ. එක මේ වැඩිහිටි සාමින්නාංශය කෙනෙක්, විදේශීය ඇසුර තියෙන වැඩිහිටි සාමින්නාංශය කෙනෙක් මට ඇවිල්ලා කිව්වා පල්ලියේ ෆාදර් තුමන්ලා අතරත් සෝවාන් ඵලයට පත් වෙච්ච ෆාදර් තුමන්ලා ඉන්නවා කියලා. මේ සාමින්නාංශය කෙනෙක් මට කිව්වේ. මං කිව්වා සාමින්නාංශ කවදාකවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. යමෙක් සෝවාන් ඵලයට පත් වෙනවා නම් තිබිය යුතු ප්‍රධානම කාරණය තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම. ඒ තුලින් යා සම්මා දිට්ඨිය ආරෂ්ඨාංගික මාර්ගෙම අතු කරගන්නවා. එහෙන් තොරව කවදාකවත් සෝවාන් ඵලයක් මේ ලෝකේ නැ නෝන. නමුත් අනාගතයේ දැන් මේවා විකෘති වෙනකොට ක්‍රිස්තියානි මහත්තුරු අතරත්, Hindu මහත්තුරු අතරත් සෝවාන් ඵලයට පත් වෙච්ච අය මතු වෙන්න පුළුවන්. ඉතින් ඒවා ලෝක ස්වභාවයන්. ලෝකයේ අනාගතයේ විකෘතියක් වෙනවා. ඒ නිසා වර්තමානයේ තුල නිරේතුරුවම ඔබ අප්‍රමාදීව ජීවත් වෙන්න. ප්‍රමාද වෙන්න එපා. තමන්ට අයිති නැති දේවල් උදෙසා, දුකට හේතු වෙන දේවල් උදෙසා ප්‍රමාද වෙන්න එපා. මොකද වර්තමානයේ අපි සෑම කෙනෙක්ම අපිට අයිති නැති දේවල් උදෙසා බලවත් ප්‍රමාදභාවයට පත් වෙනවා. දුවා දරුවන් නිසා, ඉඩකඩම් දේපල නිසා, මුණුබුරු මිනිබිරියන් නිසා, රැකී ආරක්ෂා ව්‍යාපාර නිසා, වාහන දේපල නිවාස නිසා, ඒ වගේම දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සැප නිසා, මානුෂ්‍ය සැපයන් නිසා නිරේතුරුව සමාජයේ ප්‍රමාදභාවයට පත් වෙනවා. නමුත් මේ කිසිම සැපයක් අපිට අයිති නැහැ. නිරේතුරුව මේවා කෙරෙහි තෘෂ්ණාව නිසාම අපි නැවත නැවත දුකට පත් වෙනවා. සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාන පටිච්ච සමුප්පන්නව මේ භවාත්‍රය තුල මැරෙමින් නිපදෙමින් මැරෙමින් නිපදෙමින් අපි මේ ආවේ දෙවියෙක් නිසා නෙමෙයි, බ්‍රහ්මයෙක් නිසා නෙමෙයි, බුදුරජාණන් වහන්සේ නිසා නෙමෙයි. මේ දුක අපිට උරුම කළේ තමා තුළම පටිච්ච සමුප්පන්නව ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි. එච්චරයි. වෙන කවුරුත් නෙමෙයි වගේ කියුත්තේ. මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ දීර්ඝ භව ගමන මෙච්චර දුක්ඛ කන්දරාවක් ගෙවාගෙන ආවේ තමා පටිච්ච සමුප්පන්නෝ ඇති කරගත්තා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියනා වූ පහ කෙරේ තියෙන තෘෂ්ණාව නිසාමයි. නමුත් ඒ කිසිම දෙයක් අපිට අයිති නැහැ.
අතීතෙ මගේ කරගෙන තෘෂ්ණාවෙන් බැඳුන ජීවිතේ කිසිම දෙයක් අපිට අයිති නැහැ. නමුත් ඒවා නිසා සකස් කරගත් ආ වූ සංස්කාරයන් විපාකයේ පිනිස ඉතරයි. එහෙම නැතු අපේ මේ සැප දුක කියන කාරණය දෙවියෙක් බ්‍රහ්මෙක් දුන්නා නෙමෙයි. නමුත් වර්තමාන සමාජයේ මතයක් පැතිරෙනවා. දෙවියන් විසින් අපිට දෙනවා බ්‍රහ්මයන් විසින් අපිට දෙනවායි කියන මත. නමුත් මේවා බුදුදහමට අදාළ නැහැ නෝනා. මේවා දේව සංකල්ප මේවාට කියන්නේ බ්‍රහ්ම සංකල්ප කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මට යම් දෙයක් ලැබුණා නම් මට යම් දෙයක් නොලැබුණා නම් ඒ ලැබුණේ නොලැබුණේ දෙවියෙක් බ්‍රහ්මයකින්ද නන් නෙමෙයි. මට යම් දෙයක් ලැබුණා නම් මට යම් දෙයක් නොලැබුණා නම් එය ලැබුණේ නොලැබුණේ මගේ අතීත කුසල් සහ කුසල් සංස්කාරයන් නිසාමයි. ඒක තමයි බුදුදහම. ඒ නිසා අපිට යමක් ලැබුණා නම් ඒ ලැබුණේ අපේ සංස්කාරයන් නිසාමයි නොලැබුණා නම් අපේ අකුසල් සංස්කාරයන් නිසාමයි. ඒක තමයි ධර්මයේ සැබෑ අරටු වාර්ථය කියන්නේ ඒකයි. ඉන් එහා නොනා අපි දෙවියෙක් බ්‍රහ්මයක් අපිට දෙනවා කියන කාරණේ දකින්න යන මොහොතේම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව වෙන මේ ධර්මයේ නොනා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මය අපි ආත්මවාදයකින් වසාගත්තා ගිලගත්තා බවට පත් වෙනවා. ඒ නිසා අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ අපේ දුකත් සැපත් කවුරුත් දෙන දෙයක් නෙමේ බුදුරජාණන් වහන්සේ දුන්න දෙයක් නෙමේ අපේ අතීත අකුසල් සංස්කාර විසින්මයි අපිට ලැබෙන්නේ කියන කාරණේ. නමුත් මේ ධර්මය මතු කරලා අපිට පෙන්වන්නේ කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ කාරණේ තේරුම් ගන්න නම් ඕන අනිවාර්යයෙන්ම අපි තුල යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය තුල සකස් කර දෙන සම්මා සතිය සම්මා සමාධියයි අපිට මේ උතුම් දැක්ම අපි තුල සාක්ෂාත් කර දෙන්නේ. එතකොට ඒ දැක්ම තියෙන කෙනායි දර්ශනෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රවයන් ප්‍රහීන කරගෙන උතුම් සෝවාන් ඵලය කරා යන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උතුම් සෝවාන් ඵලය කරා යන්න නම් අනිවාර්යෙන්ම යෝනිසෝ මානසිකාරයේ ඇතුව ජීවත් වෙන කෙනාමයි ඒ උතුම් මාර්ගයේ ගමන් කරන්න කියලා. අපි ස්වාමීන් වහන්සේ දැන්න පුංචි කාරණයක් සිහිපත් කිරීමෙන් ගාථා පාඨයක් ශ්‍රවණය කිරීමෙන් බණ පදයක් ඇසීමෙන් රහත් ඵලයට පත්වෙච්ච රහතන් වහන්සේලා හිටියා. ආරයන් වහන්සේලා හිටියා. අපේ ස්වාමීන් වහන්සේ දැන් සෝවාන් ඵලයට පත්වීමට භාවනාව කියන කාරණය අත්‍යවශ්‍යමද? භාවනාව අත්‍යවශ්‍යයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එරමිනිය ගොතාගෙන පෑගනම් භාවනා කරන්න ඕනේ කියලා. භාවනාව කියන්නේ විදර්ශනාව, විනිවිද දැකීම. වෙන දෙයක් නෙමෙයි. අර සතරේ දිපාදවල බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ ඡන්දය, වීරය, චිත්තය, විමර්ශනාව කියලා. ඡන්දය කියන්නේ මොකද්ද? කුසලයේ කෙරේ තියෙනා වූ කැමැත්ත. වීරය කියන්නේ මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම කෙරේ තියෙනා වූ වීරය. අදිෂ්ඨානය කියන්නේ මොකද්ද? මම මේ ජීවිතයේ අප්‍රමාදී භාවයට පත් වෙනවා කියන අදිෂ්ඨානය. විමර්ශනාව කියන්නේ මොකක්ද? මේ සියලුම දේවල් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා විදර්ශනාවෙන් දැකීම. දැන් කුසලයේ තුල කොච්චර ශක්තිමත් වුණත් ඒක නිත්‍ය දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. ඔබ කොච්චර වීරය තුල ශක්තිමත් වුණත් ඒ වීරය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. ඔබ කොච්චර අදිෂ්ඨානයක් ඇති කරගත්තත් මං අප්‍රවාදී වෙනවා කියලා ඒ අදිෂ්ඨානය නිත්‍ය දෙයක්ද? අන්නේ තුනම විදර්ශනාවෙන් දකින තැන අන්න විමර්ශනා. දැන් ඕක දකින්න මං එරමිනිය ගොතාගෙන හිටියද? නැහැ. ඒතර භාවනාව කරන්න අත්‍යවශ්‍යයි. භාවනාව කියන්නේ විනිවිද දැකීම, විදර්ශනාවෙන් දැකීම. ඒක එරමිනිය ගොතාගෙන කළත්, වාඩි වෙලා කළත්, හාන්සි වෙලා කළත් සතර ඉරියව්වෙන්ම කෙනෙකුට ධර්මාභෝධය කරා යන්න පුළුවන්. එච්චරයි. බුදුරජාණන් වහන්සේ එරමිනිය ගොතාගෙන ඉන ඉරියව්වෙන් විතරක් ධර්මාභෝධය කරා යන්න පුළුවන් කියලා නැහැ නේ. සතර ඉරියව්වෙන් යන්න පුළුවන්. ආනන්ද මහෝත්තම ආනන්ද වහන්සේ ඉරියව් හතරින්ම බැහැර වෙලා අර ඉරියව් දෙකක් මැද්දে අතර තියෙන තැනින් උතුම් රහත් ඵලයට පත් වුණා. එනිසා ඉරියව්ව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. විදර්ශනා ඉරියව්වත් විදර්ශනාවෙන් දකින්න ඕනේ. ආනන්ද ස්වාමීන් වහන්සේට සතර ඉරියව්වෙන්ම උතුම් රහත් ඵලයට පත් වෙන්න බැරි වුණේ ඒ ඉරියව්වත් නිත්‍ය වශයෙන් සතර ඉරියව් නිත්‍ය වශයෙන් ගත්ත නිසායි. ඒ නිසා ඉරියව් හතරෙන් උන්වහන්සේට උතුම් රහත් ඵලයට පත් වෙන්න බැරි වුණා. ඒ ඉරියව් හතරෙන් බැහැර අර ඉඳගෙන ඉන්න ඉරියව්වත් නින්දට යන ඉරියව්වත් අතරේදී අන්න උන්වහන්සේට ඉරියව් කෙරේ තෘෂ්ණාව අතහැරෙනවා උතුම් රහත් ඵලයේ සාක්ෂාත් වෙනවා. ඒ නිසා නෝනා භාවනා කිරීමේදී අනිවාර්යෙන්ම ඉරමිනිය ගොතාගෙන භාවනා කරන්නම ඕනේ කියන කාරණේ නෙමෙයි මං කියන්නේ. එහෙම කරන්න ඕනේ කළොත් හොඳයි. නමුත් නුවණින් මෙනෙහි කිරීමයි වැදගත්. ඔබ ඉරමිනිය ගොතාගෙන භාවනා කළා නුවණින් මෙනෙහි කරන්නේ නැත්නම් ඉරමිනිය ගොතාගෙන භාවනා කරපු අය නෝනා භාවනාව නිසා ගස්වල සිවිදිවි නැසාගත් අවස්ථා තියෙනවා. ඉරමිනිය ගොතාගෙන භාවනා කරපු අය අන්තවාදීව භාවනාවට ගිහිල්ලා වසබීලා ජීවිතේ නැති කරගත් අවස්ථා තියෙනවා. ඉරමිනිය ගොතාගෙන භාවනා කරපු අය මේ මොහොතේ අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබන අවස්ථා තියෙනවා. ඒ නිසා භාවනාව කියන කාරණේදී ධර්මානුකූලව නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මොකද්ද මෙනෙහි කරන්න ඕනේ? මෙයයි දුක. මෙයයි දුකට හේතුව.
මෙයයි දුක නැති වෙන්න නම් තෘෂ්ණාව නැති වෙන්න ඕනේ කියන කාරණේ. මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි. මේ දුකත් මේ තෘෂ්ණාවත් මේ තෘෂ්ණාවෙන් මිදෙන මාර්ගයත් අනිත්‍ය වූ සංස්කාරයෝ කියලා දකින්න ඕනේ. කවදාහරි දවසක මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය මාව මේ භව ගමනෙන් එතරට දැම්මත් ඒ එතරට දාන මොහොතේ අපි ආරෂ්ඨාංගික මාර්ගයේ කර තියාගෙන යන්නේ. බුදුරයන් වහන්සේ කියනවා ආරෂ්ඨාංගික මාර්ගයේ කර තියාගෙන යන්න එපා කියලා. ඒ ආරෂ්ඨාංගික මාර්ගයත් අපි අතහැරලයි අපි භවයෙන් නිරෝධ වෙලා යන්නේ. එනිසා නෝනා මේ සෑම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින තැන එරමිනිය ගොතාගෙන හිටියාද ඉඳගෙන හිටියාද නිදාගෙන හිටියාද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. අපේ ස්වාමීන් වහන්සේ බුදු කුණ භවනාව වැඩිම තුලින් ඒ වගේම මෛත්‍රී භවනාව වැඩිම තුලින් නිවන කරා යාමට පුද්ගලයෙකුට හැකිවන්නේ නැද්ද? නෑ 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 බුදු කුණ භවනාව තුලින් මෛත්‍රී භවනාව තුලින් නිවන කරා යන්න බෑ කියලා කියනවනම් කරණීය මෙත්ත සූත්‍රයේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදු කුණ ධර්ම රත්නයේ ගුණයන් සංඝ රත්නයේ ගුණයන් තුලින් නිවන් මාර්ගයට යන්න බෑ කියලා කියනවනම් ඒක සම්පූර්ණයෙන්ම ධර්මයේ ප්‍රතික්ෂේප කිරීම. ඒ නිසා නිරේතුරුවම බුදු කුණ භවනාව ධර්ම රත්නයේ සංඝ රත්නයේ ගුණයන් භාවනා කිරීම තුළින් බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය වඩමින් ඒ බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය විදර්ශනා නුවණින් දකින්න ඕන. ඒක තමයි නිවන් මාර්ගය. ඒතොර බුදු ගුණ භාවනාවෙන් බුදුරජාණන් වහන්සේ නිත්‍ය භාවයෙන් අරගෙන බුදුරජාණන් වහන්සේගේ ඉතිපිසෝ භගවා අරහන් ගුණයන් නිත්‍ය භාවයෙන් අරගෙන භාවනා කරනවා නම් නිවන් මාර්ගයට යන්න බෑ. ඒක හරි. එයා බුදු ගුණ භාවනාව තුළින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ගරුත්වය ඇති කරගනිමින් ඒ බුදු ගුණේනුත් අනිත්‍යයි කියලා දකින තැන අන්න ආර්ය බුද්ධානුස්සතිය බවට පත් වෙනවා. එයා මෛත්‍රිය වඩමින් මෛත්‍රී ආනිසංස 11 ජීවිතයට එකතු කරගනිමින් ඒ මෛත්‍රී ආනිසංසත් අනිත්‍යයි කියලා දැකින තැන අන්න මෛත්‍රිය ආර්ය මෛත්‍රිය බවට යාපත් කරගත්තා අන්න නිවන් මාර්ගය. ඒ නිසා බුදු ගුණ භාවනාවෙන් බුද්ධානුස්සතියෙන් ධම්මානුස්සතියෙන් සංඝානුස්සතියෙන් නිවන් අවබෝධ කරන්න බෑ කියනවනම් ඒක සාධාරණ නැහැ. ඒ නිසා බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය විදර්ශනා නුවණින් දැක්ක තැන අන්න නිවන් මාර්ගය. මෛත්‍රිය විදර්ශනා නුවණින් දැක්ක තැන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කරගත්ත තැන අන කරණීය මෙත්ත සූත්‍රය වගේ වස්තුම් මාසෙන් පස්සේ අර සියලුම ස්වාමින් වහන්සේලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ මෛත්‍රිය ආර්ය මෛත්‍රිය බවට පත් කරගන්න. එනිසා බුද්ධානුස්සතියෙන් මෛත්‍රියෙන් නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න බැහැ කියලා කියනවනම් ඒක ධර්මානුකූල නැහැ. බුද්ධානුස්සතිය නිවන් මාර්ගයට යොමු කරගන්න ඕනේ. මෛත්‍රිය නිවන් මාර්ගයට යොමු කරගන්න. එතනයි ප්‍රශ්න. ඉතින් එතෙන්දී කල්යාණ මිත්‍රාශ්‍රය අවශ්‍ය වෙනවා. කල්‍යාණ මිත්‍රාශ්‍රයේ දුර්වල වුණොත් ප්‍රශ්නේ බරපතලයි. ඒතරේ කල්‍යාණ මිත්‍රාශ්‍රයේදී මම නම් කවදාක්වත් බුදුරජාණන් වහන්සේමයි මම්මගේ කල්‍යාණ මිත්‍රයා බවට පත් කරගත්තා. අපේ සමිනහස මට සමාවන්න ආර්යයන් වහන්සේ කෙනෙක් තමන්ගේ කල්‍යාණ මිත්‍රයා බවට පත් කරගත යුතුයයි සමහර අවස්ථාවලදී ධර්ම දේශනාවලදී අපේ සමිනහසලා අපට දේශනා කරනවා. ඒ ගැනත් අපට පැහැදිලි කර දෙන්න ස්වාමින් වහන්සේ. නෝනා මම ඒකට උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද ඒක වුණොත් සමාජයේ ආර්යයන් වහන්සේලා හොයන්න කියලා නැති පැටලිල්ලක පැටලෙනවා. ඒ නිසා මේ මොහොතේ අපි කල්යාණ මිත්‍රා හැටියට දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඒ උතුම් ධර්ම රත්නයේ නිවැරදිව දේශනා කරන ආර්යයන් වහන්සේලාත් තමයි. ඒක තමයි කල්යාණ මිත්‍රා හැටියට දකින්න. ඒ නිසා අපි කල්යාණ මිත්‍රයන් හැටියට ආර්යයන් වහන්සේලා හොයාගෙන යන්න කිව්වොත් තව තව ප්‍රශ්න බරපතල අර්බුදයක් කරයි යන්නේ. එනිසා නිරේතුරුවම මගේ මාර්ගය උනේ ආරෂ්ඨාංගික මාර්ගයේ සාස්තුන් වහන්සේ උනේ ලෝතුරා බුදුරයන් වහන්සේ. වෙන දෙයක් අපිට අවශ්‍ය උනේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේමයි ගුරුවරයා කරගන්න ධර්ම රත්නයමයි ගුරුවරයා කරගන්න කියලායි මම කියන්නේ. මොකද මම කවදාකවත් ගුරුවරයෙක් වෙන්නේ නැහැ. මම කවදාකවත් ගුරුවරයෙක් වෙන්නේ නැහැ කියන්නේ මොකද මං අනවශ්‍ය පූර්වාදර්ශයක් සමාජයට දෙන්න යන්නේ නැහැ. මොකද මගේ ගුරුවරයා වුනේ බුදුරජාණන් වහන්සේමයි ධර්මරත්නයයි සංඝරත්නයයි ඔබලාගේ ගුරුවරයා විය යුත්තේ ඔය තුන් සරණමයි කියන තැනයි මම ලෝකයා කියන්නේ. තේන්න මොකද මම ආපු මාර්ගයේ පසුකී වසරේ අවසාන මාස දෙකට පෙර ඔබ ශ්‍රවණය කළ පන්සිල් මළුවේදී ස්වාමින් වහන්සේ සමග අප සාකච්ඡා කළේ රත විනීත සූත්‍රය. එම සූත්‍රයට අනුව පුද්ගලෙක් දිට්ඨි විසුද්ධිය තුළ ශක්තිමත් වීම දක්වා අපි සාකච්ඡා කළා. ඒ කියන්නේ මම මගේ කියන දැඩි භාවයෙන් සක්කාය දිට්ඨියෙන් මිදිලා පුද්ගලෙක් නිවැරදි මගට ඇවිත්. ඒ කියන්නේ සතර අපායට නැවතත් වැටෙන්නේ නැහැ. එතෙන් සිට එම රත විනීත සූත්‍රයට අනුව පුද්ගලයෙකු යා යුතු මාර්ගය දැන් අපි ස්වාමින් වහන්සේකින් පැහැදිලි කරගනිමු. වර්තමාන සමාජයේ ධර්ම මාර්ගය තුල ගමන් කරන
මේ ජීවිතයේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගන්න උත්සාහ කරන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම පැවිදි පින්වතුන්ලාටත් මේ කාරණය ගොඩක් වටිනවා. ඒ කියන්නේ වැරදි මාර්ගවලින් තොරව නිවැරදි මාර්ගයට එන්න. ඒක දැන් නිවැරදි මාර්ගයේ මුල අපි කොතනින්ද පටන් ගත්තේ? කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයට දැසගත්තායි කියන කාරණය. ඒක දැන් මෙතන තමයි අංක 1 ඈ. මේ අංක 1න් තොරව ධර්ම මාර්ගයේ වැඩිමක් සිද්ධ වෙන්නේ නැහැ. එතනින් ගිහිල්ලා අපි නගින පළවෙනි වාහනය තමයි සීල විසුද්ධිය කියන්නේ. ඒතකොට සීල විසුද්ධියෙන් තොරව නොනා කවදාක්වත් අපිට ඉන් ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. තේරෙනවද? ඉන් ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ඒතකොට සීල විසුද්ධිය පරිපූර්ණ වෙච්ච තැනදී එයා නගින ගොඩ වෙන දෙවෙනි වාහනය තමයි චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය කියන්නේ මොකද්ද? සිතේ ඇතිවෙනා වූ සංවර ස්වභාවය. ඉන්ද්‍රිය සංවරය. එන පංච නීවරණ යටපත් කරලා සප්තබොධ්ජංගයන් මතු කරගන්න. එතකොට මේ චිත්ත විසුද්ධිය කියන වාහනයෙන් බැස්සට පස්සේ එයා ඊළඟට නගින වාහනේ තමයි දිට්ඨි විසුද්ධිය. දිට්ඨි විසුද්ධිය කියන්නේ යා දැක්මෙන් පිරිසිදු භාවයට පත් වෙනවා. සක්කාය දිට්ඨියට අදාළව මමත්වයේ දැඩි භාවයට අදාළව මමය කියලා ගන්නා වූ දැඩි දෘෂ්ටිය සියුම් කර ගැනීම උදෙසා යා සම්මා දිට්ඨි අර්ථයන් නිරේතුරුවම නැවත නැවත නුවණින් දකිනවා. ඒ වගේම යා පටිච්ච සමුප්පාදය තුල ජීවිතය දකින්න උත්සාහ ගන්නවා. එහෙනම් දැන් නිරේතුරු අපි දකින්න ඕනේ කෙනෙක් දිට්ඨි විසුද්ධියට එන්න නම් අනෝනා අනිවාර්යෙන්ම යා චිත්ත විසුද්ධියෙන් සහ සීල විසුද්ධියෙන් ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් සීල විසුද්ධියෙන් තොරව චිත්ත විසුද්ධියෙන් තොරව දිට්ඨි විසුද්ධියක් ඇති කරගන්නවායි කියන කාරණේ ධර්මානුකූලව වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒකෝ දැන් අපි වාහන තුනකින් ආවා. තුන්වෙනි වාහනෙනුත් බහිනවා කොසල් රජතුමා. බැස්සට පස්සේ ආ හතරවෙනි වාහනයට ගොඩ වෙනවා කියන්නේ එයා දිට්ඨි විසුද්ධිය තුල දැක්ම පිරිසිදු භාවයට පත් කරගෙන. දැන් එයා සීලෙන් ශක්තිමත්, එයා තුල ඉන්ද්‍රිය සංවරය හොඳින් තියෙනවා. ඊළඟට එයා දැක්මෙන් දැන් මමයේ මගේ කියන දැක්ම සියුම් කරගනිමින් එයා නිරේතුරුවම පටිච්ච සමුප්පන්නව ජීවිතේ දකින්න. දැකලා එයා හතරවෙනි වාහනයට දැන් තමයි එයා ගොඩ වෙන්නේ යන්නේ. මොකද හතරවෙනි වාහනය කියන්නේ කාංකා විතරණ විසුද්ධි ඥාන දර්ශනය කියලා. කාංකා විතරණ විසුද්ධිය කියන කාරණේ. ඒතර කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ මොකද්ද? එයා දැන් දැක්මෙන් පිරිසිදු භාවයට පත් වුණා. තේනවා දැක්මෙන් පිරිසිදු භාවයට පත් වෙනා එයා දැන් පටිච්ච සමුප්පන්නව ජීවිතේ දකිමින් ඉන්න කෙනෙක්. එයා ඒ පටිච්ච සමුප්පන්නව ජීවිතෙන් දකිමින් දැන් එයා කාංකා විතරණ විසුද්ධිය කියන වාහනයට ගොඩ නැගුණා කියන්නේ නෝනා. එයා දැන් නිරේතුරුවම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කෙනෙක්. එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යය කියලා දකිනවා. එයා රූපය තුල මම ඉන්නවායි කියලා, වේදනාව තුල මම ඉන්නවායි කියලා, සංඥාව තුල, චේතනාව තුල, විඥානය තුල මම ඉන්නවායි කියන කාරණේ දකින්නේ නැහැ. එයා අවබෝධාත්මක තැනට ඇවිල්ලා නැහැ. නමුත් එයා දැන් දන්නවා රූපය කියන්නේ අනිත්‍ය වූ දෙයක් කියලා එයා දකිනවා. වේදනාව කියන්නේ අනිත්‍ය වූ දෙයක් කියලා එයා දකිනවා. සඤ්ඤාව චේතනාව විඥානය කියන්නේ අනිත්‍ය වූ දෙයක් කියලා එයා දකිනවා. අපි මේ රැස් කරන්නා වූ සංස්කාරයන් අනිත්‍ය වූ දෙයක් කියලා එයා දකිනවා. නමුත් දැක්කත් නිරේතුරුව මෙයා සමත විදර්ශනා උපක්ලේශයන් තුලයි ජීවත් වෙන්නේ. පටිච්ච සමුප්පාදයට අදාළව ජීවිතේ දකිනවා. දැකලා එයා දන්නවා මේ රූපය කියන්නේ හේතුඵල ධර්මයක්. එයා රූපය කියන්නේ හේතුඵල ධර්මයක් කියලා දකිනවා. ඒ වගේම මේ පස්සේ හේතුවෙන් සකස් වෙන වේදනාවත් හේතුවක් නිසා සකස් වෙන ඵලයක් කියලා දකිනවා. එතකොට සංඥාව කියන්නේ වේදනාව විසින් සකස් කර දෙන ඵලයක් කියලා එයා දකිනවා. එතකොට සංස්කාර කියන්නේ සංඥා විසින් සකස් කරලා දෙන ඵලයක් කියලා එයා දකිනවා. විඥාණය කියන්නේ සංස්කාරයන් විසින් සකස් කර දෙන ඵලයක් කියලා එයා දකිනවා. නමුත් දැක්කත් නොනා ඒක අවබෝධාත්මක තැනක නැහැ. එයා නිරේතුරුවම සමත විදර්ශනාමය උපක්ලේශයන් තුල බැහැගෙන ජීවත් වෙනවා. එයා අනිත්‍යයි කියලා දැක්කත් එහා නිරේතුරුවම නොනා එක එක ආස්වාදයන් තුලට බැසගෙන ජීවත් වෙනවා. තේනවා? දැන් සමාජයේ ඕනතරම් සම්පිරිස් ඉන්නවනේ. අනිත්‍ය වඩනවා. අනිත්‍ය වැඩුවත් නොනා නිරේතුරුවම උපක්ලේශයන් තුල බැසගෙන ජීවත් වෙනවා. භාවනාවක් කරන්න ගියොත් එයා ආලෝක සංඥාවන්ට බැඳෙනවා. භාවනාවක් කරන්න ගියොත් එයා අමනුෂ්‍ය රූපයන්ට බැඳෙනවා. භාවනාවක් කරන්න ගියත් එයා දෙවියන්ට බැඳෙනවා. මේ වගේ සමත විදර්ශනාවේදී සකස් වෙන උපක්ලේශයන්ට එයා බැඳිලා ඉන්නේ. ඒ කියන්නේ විදර්ශනාවක් තාම වැඩෙන්නේ ධර්මානුකූලව විදර්ශනාවක් වැඩෙන්නේ නැහැ. නමුත් එයා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දන්නවා. එයා දන්නවා රූපය අනිත්‍යයි කියලා. දැන් ඕන කෙනෙක්ගෙන් සෝවාන් ඵලයට පත් වෙච්ච නැති කෙනෙක්ගෙන් ඇහුවොත් රූපය නිත්‍යද අනිත්‍යද කියලා එයා මොකද කියන්නේ? අනිත්‍යයි කියලා කියනවා. එතකොට මේ වේදනාව නිත්‍යද කියලා ඇහුවොත් එයා මොකද කියන්නේ?
අනිත්‍යයි කිව්වත් නොනා ඒගොල්ලෝ නිරේතුරුවම අර විදර්ශනාමය සමතමය උපක්ලේශයන් තුල තමයි ජීවත් වෙන්නේ. ඒ අනිත්‍ය අවබෝධාත්මකව ජීවිතයට ගන්නෙ නැහැ. ඒ පංච උපාදානස්කන්ධයක් හැටියට ඒ සමත විදර්ශනා උපක්ලේශයන් වැඩෙද්දී ඒ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. ඒ පලිබෝධයන්ට ඇලිලා නිරේතුරුව විදර්ශනාව දුර්වල කරගන්නවා. දැන් මෙතන මේ තාමත් එයා විදර්ශනා නූණ ඇති කරගත්ත කෙනෙක් නෙමෙයි ඈ. කාංකා විතරණ විසුද්ධිය ඇති වෙන මොහොතේ එයා විදර්ශනා නූණක් ඇති කරගත්ත කෙනෙක් නෙමෙයි තාම. එයා තාමත් මාර්ගය වඩමින් ඉන්නවා. නමුත් උපක්ලේශයන්ට යට වෙලා ඉන්නේ. එතකොට මේ කාංකා විතරණ විසුද්ධිය පරිපූර්ණ කරගත්තට පස්සේ අන්න දැන් මේ කාංකා විතරණ විසුද්ධියට ආවේ මාර්ග කීයක් පහු කළාද? වාහන කීයක් පහු කළාද? තුනක් පහු කළා වේ. සීල විසුද්ධිය පහු කළා, චිත්ත විසුද්ධිය පහු කළා, දිට්ඨි විසුද්ධිය පහු කරලා හතරවෙනි වාහනේ තමයි කාංකා විතරණ විසුද්ධිය. එතනදී ආ අර දිට්ඨි විසුද්ධියේදී පිරිසිදු කරගත්තා වූ දැක්ම පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය බවට පත් කළ දකින්න. එයා දන්නවා රූපය අනිත්‍යයි කියලා. එයා දන්නවා වේදනාව හේතුඵල ධර්මයක් වේදනාව අනිත්‍යයි කියලා. එයා දන්නවා සංඥාව හේතුඵල ධර්මයක් සංඥාව අනිත්‍යයි කියලා. එයා දන්නවා සංස්කාර හේතුඵල ධර්මයක් සංස්කාර අනිත්‍යයි කියලා. එයා දන්නවා විඥානයේ හේතුඵල ධර්මයක් විඥානය අනිත්‍යයි කියන කාරණේ දන්නවා. එහෙම දකිමින් හිටියත් නිරේතුරුව යා සමත විදර්ශනාමය උපක්ලේශයන්ට ග්‍රහණයටපත් වෙලා ඒවැයි වහලෙබ් බවටපත් වෙලයි ඉන්නේ. දැන් අපි දකිනවා සමහර අය සීලය තුලත් ශක්තිමත්. ඒ වගේම චිත්ත සමාධියත් එයා තුල තියෙනවා. එයා දික්තියනොත් පිරිසුදුභාවයටපත් වෙනවා. පත් වෙලා යා භාවනා කරනවා. භාවනා කරන්න ගියාට පස්සේ නොයේ දේවල් වලට ඒගොල්ලෝ ඇලිලා යනවා. නොයේ දේවල් වලට ඇලිලා යනවා. හිතේ සකස් වෙන්නා වූ එක එක උපක්ලේශ ධර්මයන් ඇලෙනවා. මේ සකස් වෙන්නා වූ හිත පංච උපාදානස්කන්ධයක් කියලා දකින්නේ නැහැ. සමහර වෙලාවල කියනවා ස්වාමීන් වහන්සේ මම භාවනා කරන්න යනකොට මාව එකපාරට උඩ ගියා කියනවා. සමහර කෙනා මම භාවනා කරන්න යනකොට එකපාරට මාව පාවුණා කියලා. සමහර කෙනා මම භාවනා කරන්න යනකොට මගේ ශරීරය කැඩි කැඩි බිඳි බිඳි කැඩි කැඩි බිඳි බිඳි යනවා මම දැක්ක කියලා. එතකොට මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. දැන් සමාජයේ සමහර පින්වතුන් ඉන්නෝ එයා ඇවිල්ලා කියනවා මට ආලෝක සංඥාවක් මම දැක්කා. මම දැන් සෝවාන් ඵලයට පත් වෙලා කියලා. එයා කියනවා මම මහා බ්‍රහ්මයා දැක්කා. මම දැන් සෝවාන් ඵලයට පත් වෙලා කියලා. එයා කියනවා මම බුදුරජාණන් වහන්සේ දැක්කා. මං සෝවාන් ඵලයට පත් වෙලා කියලා. එයා කියනවා මගේ ශරීරය කැඩි කැඩි බිඳි බිඳි යනවා දැක්කා. මම සෝවාන් ඵලයට. එතකොට යම් කෙනෙක් කියනවා නම් මං භාවනාවේ ඉන්නකොට මගේ ශරීරය කැඩි කැඩි බිඳි බිඳි යනවා කියලා දැක්කා කියලා ඒ මොහොතේ ආ චිත්තානුපස්සනාව තුලවත් ඉඳලා නැහැ. එයා චිත්තානුපස්සනාව තුල හිටියා නම් එයාට ඒ කැඩි කැඩි බිඳි යනවා කියන දැක්ම පංච උපාදානස්කන්ධය විතරයි. එයා ඒ හිත අනිත්‍යයි කියලා දකින්න ඕනේ. දැක්කේ නැත්නම් එයා කැඩි කැඩි බිඳි බිඳි කැටි කැඩි බිඳි බිඳි යනවා කියන අර සමත විදර්ශනාමය උපක්ලේශයට අහුවෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එයා භාවනා කරද්දී එයාට සුන්දර බුදුරජාණන් වහන්සේගේ රූපයක් පෙනුනොත් ඒ සෝවාන් ඵලයට පත් වුණා නෙමෙයි. එයා ඒ බුදුරජාණන් වහන්සේගේ රූපය සතර සතිපට්ඨාන ටික මොකලේ නැහැ. අන්න රූපේ ආස්වාදයට බැඳිලා සමත විදර්ශනාමය උපක්ලේශයන් තුල බැහැගෙන නමුත් අනිත්‍ය වඩනවා. එයා සුන්දර දෙවියෙක් දැක්කොත් ඒ සුන්දර දෙවියා අනිත්‍යයි කියලා ඒ සුන්දර දෙවියාව සතර සරිපත්තාන්ට යොමු කරන්නේ නැහැ. ඒ දෙවියා දැක්කා වූ හිත තුලින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගන්නේ නැහැ. එයා මොකද කරන්නේ? අර දෙවියාගේ ආස්වාදයට යට වෙලා අන්න සමත විදර්ශනාමය උපක්ලේශය සකස් කරගන්න. දැන් කෙනෙක් භාවනා කරද්දී එයා පාවෙනවා යාට පේනවා. එයා පාවෙනවා දකිනවා නමුත් එයා පාවෙන්නේ නැහැ. පාවෙනවා කියලා සකස් උනේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධය මායයා කියලා දැක්කේ නැහැ. ස්වාමීන් වහන්ස භාවනා කරන විට දකින දේ දැනෙන දේ අනිත්‍යයි කියා නේද ස්වාමීන් වහන්ස අප දැකිය යුත්තේ? එහෙයි. නමුත් කාංකා විතරණ විසුද්ධියේදී යාට ඒ ශක්තිය නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. යාට ආමේ ශක්තිය නැහැ. යා උපක්ලේශයන්ට කොටු වෙනවා. ඒකයි කියන්නේ සමහර උඩ යනවා පේනවා කියනවා. නමුත් එයා උඩ ගියේ නැහැ. හිතයි කියන්නේ යා උඩ ගියා කියලා. ඒ හිත අනිත්‍යයි කියලා දැක්කනම් එයා ඉන්නේ හිටපු තැනමයි. නමුත් එහෙම දකින්නේ නැහැ. මොකද කාංකා විතරණ විසුද්ධියේදී එයාට තාම මේ දක්ෂභාවය නැහැ. එයා ඒකට ඇලිලා යනවා. උපක්ලේශයන්ට ඇලිලා යනවා. නමුත් අනිත්‍යයි කියලා වහුණා වඩනවා. නමුත් ඒ කාංකා විතරණ විසුද්ධියේදී අන්න එයා අර සමත විදර්ශනාමය උපක්ලේශයන්ට අහු වෙනවා. දැන් එයා හතරවෙනි වාහනයට ගොඩ වෙලා තියෙනවා. නමුත් හතරවෙනි වාහනයට ගොඩ වුණත් නොවුණා තාම එයා තුල විදර්ශනා නුවණ සකස් වුණාද? තාම සකස් වෙලා නැහැ. ඊට පස්සේ මේ හතරවෙනි වාහනේ මොකද කරන්නේ? කොසල් රජතුමා
හතරවෙනි වාහනෙන් බැහැලා දැන් පස්වෙනි වාහනෙට නගිනු. පස්වෙනි වාහනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. එනවාද ඒ පස්වෙනි ඥානෙ? ඒතර මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාර්ගය නිවැරදිව හඳුනාගත්තා වූ අන්න දැන් තමයි යා තැනකට එන්නේ. එයා මාර්ගයේ නිවැරදිව හඳුනා ගන්න තැනට ආවා. මාර්ගයේ නිවැරදිව හඳුනා ගන්නවා කියන නෝනා එයා නිරේතුරුවම දැන් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න දක්ෂ කෙනෙක්. එයා දන්නවා භාවනා කරද්දී යාට බුදුරජාණන් වහන්සේ පෙනුණත් ඒ සකස් උනේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් කියලා. එයා දකිනවා ඒක වේදනාවේ ආස්වාදේ කියලා. එයා දකිනවා බුදුරජාණන් වහන්සේ භාවනා කරද්දී එයාට සුන්දර දෙවියෙක් දැක්කත් එයා දන්නවා මේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් කියලා. එයා ඒ සුන්දර දෙවියා දැක්කා වූ හිත ඒ මොහොතේම චිත්තානුපස්සනාවට දාලා දෙවියා ඉවත් කරලා මාර්ගය ශක්තිමත් කරගන්නවා. එයා පා වෙනවා කියලා දකිද්දී ඒ පා වෙනවා කියන හිත අනිත්‍යයි කියලා දකිනවා දැකලා ඒ උපක්ලේශය බිඳලා ගන්නවා. එයා උඩ යනවා කියලා දැනෙද්දී ඒ උඩ යනවා කියන හිත එයා අනිත්‍යයි කියලා දැකලා අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් කියලා දැකලා එයා අර සමත විදර්ශනාමය උපක්ලේශය පරාජය කළා ගන්නවා. එයාට අමනුෂ්‍යෙක් පේද්දී ඒ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දැකලා අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් කියලා දැකලා ඒ සකස් වුණා වූ සමත විදර්ශනාමය උපක්ලේශ සහිත ඉස්ස පරාජය කළා ගන්නවා. අන දැන් එයා දක්ෂයි. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය දැන් එයා මග නොමග හඳුනාගත්ත කෙනෙක්. එයා නොමගට යන්නේ නැහැ. එයා නිරේතුරුව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකිනවා. එයා දකිනවා මේ රූපය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා එයා දකිනවා. මේ රූපේ හේතුඵල ධර්මයක්, මේ හේතුන් නිසා සකස් වුණා වූ දෙයක්, මේ රූපය අනිත්‍යයි කියන කාරණය නුවණින් දකිනවා. එයා දකිනවා මේ වේදනාව කියන්නේ අනිත්‍ය වූ දෙයක්. කුමක් හේතුවෙන්ද සකස් වුනේ? පස්සය හේතුවෙනුයි වේදනාව සකස් වුනේ. වේදනාව කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිනවා දැන්. නමුත් දැක්කත් එයා උපක්ලේශයන් දැවඩෙන්නේ නැහැ. තේනවාද? දැන් එයා මාර්ගය හඳුනගෙනයි තියෙන්නේ. එයා දන්නවා සංඥාව, චේතනාව, විඥාණය කියන අනිත්‍ය වූ ධර්මතාවයන් කියලා එයා දන්නවා. දැන් ආයිමත් එයා රැවටෙන ස්වභාවයෙන් මිදුන යාව ආයිමත් රවට්ටන්න බැහැ. මොකද එයා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සකස් වුණ කෙනා මාර්ගය දැක්කනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනාගත්තා වූ කෙනෙක්. ඒ හඳුනා ගැනීම තුළ ඉඳගෙන යා නිරේතුරුවම සම්මා දිට්ඨිය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිනවා. සම්මා දිට්ඨිය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිනවා. තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ අපි කොච්චර හිටියත් ඒ තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ සකස් වෙන්නා වූ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිනවා. එයා දැන් දක්ෂයි බුද්ධ වන්දනාවක් කරලා බුද්ධ වන්දනාව අවසානයේදී ඒ බුද්ධ වන්දනාව තුළින් රැස් වුණා වූ සංස්කාරයනුත් අනිත්‍යයි කියලා දකින්න. එයා කවදාක්වත් ඒ සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ. එයා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය අලු ගොඩක්, ධාතුන් වහන්සේලා ගොඩක්, බාහිර සතර මහා ධාතුවටම එකතු වෙන සතර මහා ධාතුවක් හැටියට දකින්න දක්ෂයි. මොකද එයා දැන් නැවත සමත විදර්ශනාමය උපක්ලේශයන් රැවටෙන්නේ නැහැ. එයා දැන් දන්නවා නිරේතුරුවම රූපය අනිත්‍යයි කියන කාරණය දකිනවා. ඒ වගේම සම්මා දිට්ඨිය අර්ථයන්ගේ අනිත්‍යභාවය දකිනවා. සම්මා සංකප්ප තුලින් කොයිසා කුසලයක් පිනක් රැස්ුණත් ඒ සංස්කාර අනිත්‍යයි කියලා දකිනවා. සම්මා වාචාවන් තුලින්, සම්මා කම්මන්තෝ ආජීවයන් තුලින් කොයිසා පිනක් කුසලයක් රැස් කළත් ඒ සංස්කාර අනිත්‍යයි කියලා දැන් දකිනවා. ඒ වගේම සම්මා වායාමෝ, සම්මා සතිය තුලින් කොයිසා පිනක් කුසලයක් අපි රැස් කළත් ඒක අනිත්‍යයි කියලා දකිනවා. ඒ වගේම සම්මා සමාධිය තුල රූපාවතර අරූපාවතර ධ්‍යාන සම්පත් අපි ලැබුවත් ඒ සෑම ධ්‍යාන සම්පතක්ම අනිත්‍යයි කියලා එයා දකිනවා. එයා දැන් දක්ෂයි. සද්ධාව තුල ජීවත් වෙලා සද්ධාව තුලින් රැස් වෙන්නා වූ සංස්කාරයනුත් අනිත්‍යයි කියලා දකිනවා. එයා දැන් දක්ෂයි බුදුරජාණන් වහන්සේ තුලින් විදර්ශනා නුවණ මතු කරගන්න. එයා දක්ෂයි ධර්ම රත්නය තුලින්, සංඝ රත්නය තුලින් විදර්ශනා නුවණ මතු කරගන්න. එයා දන් දීලා දානේ ආනිසංස ආයුෂ වර්ණයේ සැපේ බලයේ ජීවිතයට ලැබලා ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය අනිත්‍යයි කියලා දකින්න දැන් එයා දක්ෂයි. සීලය තුල ශක්තිමත් භාවයට පත් වෙලා ඉන්ද්‍රිය සංවරය ඇති වෙලා ඒ සීලෙන් ලැබෙනා වූ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකින්න දැන් එයා දක්ෂයි. ඒ වගේ නිරේතුරව මෛත්‍රිය තුල ශක්තිමත් වෙලා මෛත්‍රියෙන් රැස් වෙන්නා වූ සංස්කාරයන් අනිත්‍යයි කියලා එයා දකින්න දැන් දක්ෂයි. මොකද එයා මාර්ගය හඳුනගට තියෙන තම අවබෝධාත්මක දැනට ආවේ නැහැ. ඒ දැක්ම තුල එයා ඉන්නවා. ඒ දැක්මේ විකෘතියක් සිද්ධ වෙන්නේ
සමාධි භාවනාවක් පුහුණු කළත් පළවෙනි ධ්‍යාන තලයේ ස්පර්ශ කළත් දෙවෙනි ධ්‍යාන තලයේ ස්පර්ශ කළත් ඒ ධ්‍යාන තලයෙන් බහින මොහොතේම මේ සකස් වුණා වූ සුන්දර වේදනාවේ ආස්වාදයත් අනිත්‍ය කියලා දකින්න දක්ෂයින අන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මාර්ගය දැක්ක කෙනෙක් ආයිමත් එයා නොමග යන්නේ නැහැ නොමග යන්නේ මාර්ගය දැක්ක කෙනෙක් දැන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන රතේන් එයා බහිනවා බැහැලා නගින්නේ කොහාටද ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන රතේට නගිනවා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය එතකොට දැන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ කීයක ඵලයක්ද සීල විසුද්ධියේ ඒ වගේම චිත්ත විසුද්ධියේ දිට්ඨි විසුද්ධියේ කාංකාවතරණ විසුද්ධියේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඵලයයි හයවෙනි වාහනය මොකද්ද ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඒතර ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී නෝනා එයා කරන්න තියෙන එක දෙයයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතකල දකින්න. එයාට අරමුණු වෙන සෑම රූපයක්ම එයාට සකස් වෙන සෑම සිතුවිල්ලක්ම එයා නිරේතුරුව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතකල දකින්න. බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේ නමක් ප්‍රශ්නයක් අහනවා භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් උතුම් සෝවාන් ඵලයට පත් වුණොත් ඊට පස්සේ යාට කුමක්ද කරන්න තියෙන්නේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් සෝවාන් ඵලයට පත් වුණාද එයාට කරන්න කාර්යයන් දෙකක් නැහැ. එක කාර්යයයි තියෙන්නේ මොකද්ද? එයා පංච උපාදානස්කන්ධය නැවත 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 අනිත්‍ය වශයෙන් දකිනවා. මොකද එයාට දැන් සීලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. සීලය ආර්ය සීලයක් හැටියට වැඩිලා සද්ධාව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. සද්ධාව අචල සද්ධාමක් හැටියට වැඩිලා. එතකොට මේවා විදර්ශනාත්මකව බල ධර්මයන් හැටියට වඩාගෙන ඉස්සරහට යෑමයි තියෙන්නේ. ඒ විදර්ශනාත්මකව බල ධර්මයක් හැටියට ඒවා වඩලා දෙන්නේ කවුද? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය. එහෙනම් සෝවාන් ඵලයට පත් වුණ කෙනාට කරන්න තියෙන්නේ මොකද්ද? එකම කාර්යය පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. එහෙම දකින්නකොට මොකද වෙන්නේ? අන්‍යා සකෘදාගාමී ඵලයට පත් වෙනවා. සකෘදාගාමී ඵලයට පත් වුණ කෙනාට කරන්න කාර්යයන් දෙකක් නැහැ. ඒ තියෙන්නේ එක කාර්යයයි. මොකද්ද යාට තියෙන්නේ? සකෘදාගාමී ඵලයට පත් වෙච්ච කෙනා නැවත 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 පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. අන්න එයා අනාගාමී ඵලයට පත් වෙනවා. අනාගාමී ඵලයට පත් වුණාට පස්සේ එයාට මොකද කරන්න තියෙන්නේ? එයාට කරන්න වෙන දෙයක් නැහැ. එයාට තියෙන්නේ පංච උපාදානස්කන්ධයම අනිත්‍ය වශයෙන් දකින්න. දකින්නකොට එයා අන්න උතුම් රහත් ඵලයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ආ දැන් මාර්ගය හඳුනාගත්තා. නිවැරදි මාර්ගය දකින්නවා. නිවැරදි මාර්ගය මේකයි. විදර්ශනාමය මාවතයා මතු කරගත්තා. අන්නේ මාවතේ ශක්තිමත් පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවයම වඩමින් යයන්. එයා සෑම රූපයක් ස්පර්ශන වෙන කරන වෙලාවේ ඒ සෑම රූපයක්ම විදර්ශනාවෙන් එයා දකිනවා. කොතනකවත් රූපයකට ආස්වාදයකට එයා බැඳෙන්නේ යන්නේ නැහැ. මොකද මාර්ගයේ ශක්තිමත් වෙඩලා තියෙන්නේ. මාර්ගයේ වෙඩලා. ඒ නිසා දකින්නා වූ සෑම රූපයක්ම එයා විදර්ශනාවෙන් දකිනවා. එයාට මොන සිතුවිල්ලක් අරමුණු වුණත් ඒ සිතුවිල්ල අරමුණු වෙන්නේ රූපයක් ඇසුරෙන්. එයා ඒ රූපය මතු කරලා ගන්න. දැන් ඔබ හිතන්න උදේ ඉඳන් මේ දක්වා සිතුවිලි කීදාහක් ඇති වෙන්නේ නැද්ද? ඒ සෑම සිතුවිල්ලක්ම ඇති උනේ බාහිර රූපයක් අරමුණු කරගෙනමයි. නැත්තම් මේ ආධ්‍යාත්මික රූපයම අරමුණු කරගෙනමයි. නමුත් එතනදී ආ සකස් වෙන සෑම සිතුවිල්ලක් පාසාම එයා මොකද්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේ මොකද්ද කරන්නේ කිව්වේ කියන කාරණේ බලනවා. බුදුරයන් වහන්සේ මුලින්ම මොකද්ද කියන්නේ? සිතුවිල්ලක් සකස් වෙන මොහොතේම හිත අනිත්‍යයි කියලා දකින්න කියලා බුදුරයන් වහන්සේ මුලින්ම අපිට කියන්නේ. බුදුරයන් වහන්සේ මුලින්ම අපිට කියන්නේ මොකද්ද? සිතක් සකස් වෙන සෑම මොහොතක මේ සිත සකස් වීමට අරමුණ වුණා වූ අධ්‍යාත්මික සහ බාහිර රූපය විදර්ශනාවෙන් දකින්න කියලා. ඒකයි බුදුරයන් වහන්සේ මුලින්ම කියන්නේ සතර සතිපට්ඨාන සූත්‍රයේ. මුලින්ම අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විදර්ශනාවෙන් දකින්න. එතකොට ඒ විදර්ශනාවෙන් දකිද්දී අන්න යා දක්ෂයි දැන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන වාක්‍යයට ගොඩ වෙච්ච කෙනා එයා තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම හේතු වෙන්නා වූ ඒ අධ්‍යාත්මික තමාගේ රූපයත් බාහිර රූපයත් එයා සතර සතිපට්ඨාන්ට යොමු කරලා දකිනවා. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයට යොමු කරලා එයා දකිනවා. එයා දකිමින් නිරේතුරුවම මේ රූපය දෙතිස් කුණුපයක් හැටියට යා මතු කළ දකිනවා. ඊළඟට මේ රූපය ආයතන හයක් හැටියට මතු කළ දකිනවා. මේ රූපය නිරේතුරුව සතර මහා ධාතුවක් හැටියට මතු කළ දකිනවා. මේ රූපය නිරේතුරුවම අනිත්‍ය වන ඉරියව් පවත්වන කයක් හැටියට යා මතු කළ දකිනවා. මේ රූපය මරණානුස්සතියක් හැටියට යා මතු කළ දකිනවා. මේ රූපය අර සුසාන භූමියේ කුණු වෙලා නරක් වෙලා සතුන් විසින් කාලා
අර ඇටකඩු ගොඩක් බවට පත් වෙලා මහා පොළවට බාහිර සතර මහා ධාතුවටම එකතු වෙලා යන හැටි අනුවනි දකින්න. එයා මේ රූපය අට්ටික සංඥාවක් බවට පත් කරලා දකින්න. නිරේතුරුව මෙයා සකස් වෙන සෑම රූපයක්ම මගහැරල යන්නේ නැහැ. ඒ සෑම රූපයක්ම යා විදර්ශනානුවන මතුවෙන ආකාරයෙන් කායානුපස්සනාව වැඩෙන ආකාරයෙන් මතු කරගන්න දක්ෂේ බවට පත් වෙනවා. එනිසා නිරේතුරුවම ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී නෝනා එයාට කරන්න තියෙන්නේ නිරේතුරුව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. ඒ පංච උපාදානස්කන්ධයේ සකස් වීමට මූල බීජය වෙන කායානුපස්සනාව මේ රූපයේ අනිත්‍යභාවයේ නිරේතුරුව කායානුපස්සනාව සතර සතිපට්ඨාන හැටියට මතු කළේය දකිනවා. මෙහෙම දකිමින් දකිමින් සෝවාන් ඵලයට පත් වෙන කෙනා මේ වෙලාවේ සෝවාන් ඵලයට පත් වෙනවා. එයා සක්කාය දිට්ඨියේ දැඩිභාවය සියුම් කරගෙන මමත්වයේ දැඩිභාවය සම්පූර්ණයෙන්ම නිරෝධය කරලා සක්කාය දිට්ඨිය නිරෝධය කරලා උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. ඉන් එහාට යන කෙනා සෝවාන් ඵලයට ඉදිරියට යන කෙනා නිරේතුරුව නොනා තව දුරටත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් නිරේතුරුව මෙයා එකම මාර්ගය දැක්ක කෙනෙක්. එයාට මාර්ගය පිළිබඳ කිසිම සැකයක් නැහැ. එයා දැන් තෙරුවන් කරේ අචල සද්ධාවට ඇවිල්ලා සීලේ ආර සීලයක් ඇදියට එයා තුල වැඩිලා. එනිසා යා නිරේතුරුව මෙයාට තියෙන්නේ මාර්ගය කෙරේ විශ්වාසයෙන් බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් එයා ජීවිතේ මරණයට දාලා ගමන ඉස්සරහට යනවා. මොකද ඒ තරම් එයාට විශ්වාසයි දැන් මාර්ගය. මොකද එයා බුදුරජාණන් වහන්සේ කෙරේ අචල සද්ධාවට ආවා. බුදුරජාණන් වහන්සේගෙන් තොර ලෝකයක් එයා දකින්නේ නැහැ. ඒ ශාස්තුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වුණත් ඒ ශාස්තුන් වහන්සේත් අනිත්‍යයි කියලා උන්වහන්සේ දැන් දන්නවා. ඒ ශාස්තුන් වහන්සේ දේශනා කළා උතුම් ධර්ම රත්නයත් අතුරුදහන් වෙලා යනවා කියලා උන්වහන්සේ දන්නවා. ඒ ශාස්තුන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයත් කාසාය කන්තකල වෙලා අතුරුදහන් වෙනවා කියලා දන්නවා. එයා ඒ අනිත්‍ය දකිමින් බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් එයා ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දාලා නිරේතුරුව ධර්ම මාර්ගය හබාගෙන යනවා කියනවා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියෙන්. ඒ ධර්ම මාර්ගය හබාගෙන යද්දී එයාට ජීවිතේ තුල නෝනා දැන් ජීවත් වීමේ ආසාවක් නෙමෙයි තියෙන්නේ. මොකද එයාට පංච උපාදානස්කන්ධේ ක්‍රියා කලකිරලා ඉන්නේ. ජීවිතේ පිළිබඳ ආසාවක් නෙමෙයි තියෙන්නේ. එයාට ඕනේ ජීවිතෙන් මිදීම පිළිබඳ. ඒකත් ආසාවක් බවට පත් වෙන්නේ නැහැ. ජීවත් වෙන්න හෝ ජීවිතේ මිදෙන්න හෝ කියන කාරණා දෙක නෙමෙයි. නැවත මේ භව ගමන නිමා කර ගන්න ඕනේ කියන අපේක්ෂාව විතරයි. ඒ අපේක්ෂාවත් එයාට අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය විතරයි. එතන ඉඳන් එයාට අරමුණු වෙන සෑම රූපයක්ම නොනා එයා සතර සතිපට්ඨානය මතුවෙන ආකාරයෙන් පංච උපාදානස්කන්ධය මතුවෙන ආකාරයෙන් මතු කර ගන්න දක්ෂයි. ඒ තැන තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන වාහනයෙන් බැස්ස තැන තියෙන්නේ ඥාන දර්ශන විසුද්ධියයි. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ නෝනා යා නිදහස් උනාය කියලා ඇතිවෙන්නා වූ ඥානයන් සහිත අවස්ථාව. එයා තමා තුලින් තමා දකිනවා තමා මේ නිදහස් වීම ලැබුවායි කියන කාරණය. උතුම් සෝවාන් ඵලයට පත් වුණ කෙනෙක් නම් එයා තමා තුලින් තමා දකිනවා මන් නැවත සතර අපායට වැටෙන්නේ නැහැ කියන විශ්වාසය. එතකොට මේ විශ්වාසයේදී එයා මේ මාර්ගය ආවායි කියන කාරණේ නිරතුරුව දකින්න ඕනේ. කෙනෙක් කියනවා මං සීල විසුද්ධිය පරිපූර්ණ කළේ නැහැ. එහෙම නැත්නම් චිත්ත විසුද්ධිය පරිපූර්ණ කළේ නැහැ. මම ඥාන දර්ශන විසුද්ධිය පරිපූර්ණ කළා කියලා ඒක වෙන්න පුළුවන්ද? ඒක වෙන්න බෑ. එහෙනම් මේ මාර්ගයක් තියෙනවා. මේ මාර්ගය ක්‍රමානුකූලව වැඩුණාට පස්සේ අන්න ඥාන දර්ශන විසුද්ධිය සකස් වුණ කෙනා තමා තුලින් තමා දකිනවා තමා නිදහස් වුණාය කියන කාරණේ. තමා තුලින් තමා දකිනවා. ඒ තමා තුලින් තමා දකිද්දී කියන්නේ ආතුර ලෝකෝත්තර සම්මා සතිය සකස් වෙලා ඒ ලෝකෝත්තර සම්මා සතිය සකස් වුණ කෙනා ආයිමත් කවදාක්වත් භව ගමනේ රැවටීමකට පත් වෙන්නේ නැහැ. ඒක ලෝකෝත්තර සම්මා සතියේ තියෙන ආ ලක්ෂණයක්. ඒ ලෝකෝත්තර සම්මා සතිය සකස් වුණ කෙනා දකිනවා සංසාරේ මම සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා සෝවාන් ඵලයට පත් වුණායි කියලා රැවටුන අවස්ථා ලක්ෂවාරයක් තියෙනවා. මම සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත් වුණායි කියලා රැවටිලා මම මේ උතුම් අධිගමයන් අහිමි කරගත් අවස්ථා ලක්ෂ ගණන් අතීතයේ තියෙනවා කියලා එයා දකිනවා. ඒක ලෝකෝත්තර සම්මා සතියේ ලක්ෂණයක්. ඒ ධක්ම දකින කෙනා මේ ජීවිතේ තමන් නිදහස් වුණායි කියලා කිව්වත් නොවනා ඒ නිදහස් වුණා කියන හිතට එයා බැඳෙන්නේ
लोकोत्तर सम्मा सत्य लक्षण तमा तुलिन तमा दकिन्ने तमा तमाट अवंक वेमी तमा तमाट अवंक वेमी ज्ञान दर्शन विशुद्धियट पत्तुन केना तमा तमाट अवंक वेमी तमन दकिनवा रूपे केरे अनुशयो तुस्सावक तमा तुल तीनोदि कियला वेदनाव केरे संज्ञाव केरे संस्कार केरे विज्ञाने केरे अनुशयो तुस्नावक तमा तुल तीनोदि कियला तमा तुलिन या दकिनो या दकिनो मे भवात्रे काम भवे रूपी भवे अरूपी भवे केन मे भवात्रे तुले इंदिकडु तुडक तरंगवत उपादानय तमा तुले तीनवादि किला तमा तुलिन तमा दकिनो इतरे मे तमा तुलिन तमा दकिन्ने तमा तमा टवंक वेनो एक तमाय मे उतुम ज्ञान दर्शन विशुद्धिये तीन लक्षणे ज्ञान दर्शन विशुद्धियट अनुव सियुम हो क्लेशया තමන් තුල ඉතිරිව ඇද්දයි දැකීමට තරම් ඥානයක් නේද ස්වාමින් වහන්ස පුතුනි තුල මේ අවස්ථාවේදී ඇතිවන්නේ එහි ඒ අනිවාර්යෙන්ම යා දකින්න මේ මනුස්ස ලෝකයේ තුල යා හිත පිහිටෝමින් හිත පිහිටෝමින් දකිමින් දකිමින් දකින්න මේ මනුස්ස ලෝකයේ ශ්‍රේෂ්ඨම කෙනා සක්විති රජුරෝයි මේ සක්විති රජතනතුර කෙරේ තමාගේ සියුම් වූ තෘෂ්ණාවක් තියනවාද කියලා යා දකින්න මොකද ඒ සියුම් වූ ඉන්දිකඩු තුඩක තරං වූ තෘෂ්ණාවක් මනුස්ස ලෝකයේ තුල තිබ්බොත් නැවත උපාදානයේ මනුස්ස ලෝකයේ තුල වෙන්න පුළුවන්. මොකද ඉන්ද්‍රකඩු තුඩක තරම් තෘෂ්ණාවක් එතන තියෙනවා. එනිසා යා තමා තුලින් තමා පීර පීරා බලනවා. මනුස්ස ලෝකයේ කෙරේ තමන් කැමැති කළා වූ ආසා කළා වූ මේ සෑම දේවල් දිහාම නුවණින් දැකලා යා බලනවා. මනුස්ස ලෝකයේ ඉන්ද්‍රකඩු තුඩක තරම්වත් තෘෂ්ණාවක් දැස ගන්න තැනක් තියෙනවද කියලා. එහෙම තියලා යා ප්‍රත්‍යක්ෂව දැනගන්නවා නෑ මනුස්ස ලෝකයේ කෙරේ එක ඉන්ද්‍රකඩු තුඩක තරම්වත් තෘෂ්ණාවක් නැහැ කියලා. ඊළඟට යා දිව්‍යතල පීර පීරා බලනවා දිව්‍යතල කෙරේ තෘෂ්ණාවක් තියෙනවද කියලා. එයා සක්‍රයා විඳින්නා වූ සැපයන් දැකලා සුජම්පතිය විඳින්නා වූ සැපයන් දැකලා ඒ සැපේනොත් එයා අනිත්‍ය වූ ධර්මතාවය සංස්කාරයක් කියලා දකින්න. ඒ තුලින් යා ප්‍රත්‍යක්ෂ කරගන්නවා දිව්‍යතලයේ මේ සක්‍රයා කියන සැපය කෙරෙහිවත් එයාගේ තෘෂ්ණාව නැහැ කියලා. ඊළඟට යා රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල අනාගාමී බ්‍රහ්මතලයන් පීර පීරා බලනවා මේ සියල්ලම අනිත්‍ය වන සංස්කාරයන් කියලා දකින්න. එයා බලනවා මහා බ්‍රහ්මයා කියන අර්ථය කෙරෙහි එක ඉන්දිකඩු තුඩක තරම්වත් තෘෂ්ණාවක් තමා තුල තියෙනවාද කියලා යා පීර බලනවා. බලද්දී යා දකින්නවා එහෙම තෘෂ්ණාවක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙකුට මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව අතහැරුණා නම් දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව අතහැරුණා නම් බ්‍රහ්ම තල කෙරෙහි තෘෂ්ණාව ඇතුණා නම් එයාගේ හිත පිහිටන්නේ නිවන තුරයි කියලා. එතන ඒ කියන්නේ ඥාන දර්ශන විසුද්ධිය තමන් නිදහස් වුණාය කියන කාරණය අන්න එතනින් තමයි දකින්නේ. එනම් මේ තමන් නිදහස් වුණාය කියන කාරණය දකින්නවා කියන්නේ නෝනා එනම් මේ මාර්ගයක ඵලයක්මයි. එතකොට මේ සීල විසුද්ධියේ පටන් මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය දක්වාම සම්පූර්ණයෙන්ම ආලය ෂ්ටාංගික මාර්ගය ලෞකික වශයෙන් උත් ලෝකෝත්තර වශයෙන් උත් වැඩිලා හවරයි. මේ රතවිනීත සූත්‍රයේ මේ දේශනා කරන මෙන්න මේ විසුද්ධීන් සියල්ල තුල අනිවාර්යෙන්ම නොනා මුළු ආර්ය ෂ්ටාංගික මාර්ගය ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් සම්පූර්ණයෙන්ම වැඩෙනවා. ඒ ලෞකික ලෝකෝත්තර වශයෙන් වැඩිලා සම්මා ඥාන තුලින් තමයි සම්මා විමුක්තිය සාක්ෂාත් කරලා දෙන්නේ. එතකොට මේ සම්මා විමුක්තිය සාක්ෂාත් කරගත්ත ඒ ඥාන දර්ශන විසුද්ධිය පරිපූර්ණ කරගත්ත දවසකට ඔබ වේවා මම වේවා අපි උතුම් රහත් ඵලයට පත් වුණ බවට පත් වෙනවා. ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා කියන්නේ මේ භව ගමන නිමා කළාය කියන්නේ නෝනා අපි මේ මාර්ගය තුල ගමන් කරලා නිවැරදිව මේ මාර්ගයේ තරණය කරලා උතුම් ඥාන දර්ශන විසුද්ධියෙන් පරිපූර්ණ වෙච්ච තැනදී. ඒ උතුම් ඥාන දර්ශන විසුද්ධිය කවදා හරි ඔබ හෝ මම හෝ කවුරුන් හෝ පරිපූර්ණ කරගත්ත තැනදී එයා උතුම් රහතන් වහන්සේ කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ රහතන් වහන්සේ මෙන්න මේ වගේ කෙනෙක් වෙනවායි කියලා මම නම් හිතන්නේ. කොයි වගේ කෙනෙක්ද? එයා කාටවත්ම නොදැනි කාටවත්ම නොපෙනී ධර්මයේ නැමැති මහා කඳු මුදුනට නගිනවා. තේරෙනවද? කොහොමද නැග්ගේ? කාටවත්ම නොදැනි කාටවත්ම නොපෙනී ධර්මයේ නැමැති මහා කඳු මුදුනට නැගලා ඒ කඳු මුදුනේ සිට දැකිය යුතු සියල්ල දැකලා බැලිය යුතු සියල්ල බලලා අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කරලා කාටවත්ම නොපෙනෙන්න කාටවත්ම නොදැනෙන්න ඒ කඳු මුදුනේ කඳු පාමුලට බැහැලා නිසල්මනේ ජීවත් වෙන කෙනෙකුටයි
රහතන් වහන්සේ කියලා කියන. තේන්නා වෙන කෙනෙකුට නෙමෙයි. එහෙනම් අරසා ගමනක් ඇවිල්ලා නෝනා අවසානයේ අපි ලබන ඵලය මොකද්ද? කාටවත් නොපෙනී කාටවත් නොදෙනී ධර්මයේ නැමැති මහා කඳු මුදුනට නැගලා ඒ කඳු මුදුනේ සිට දැකිය යුතු සියල්ල දැකලා බැලිය යුතු සියල්ල බලලා අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කරලා කාටවත් නොදෙනී කාටවත් නොපෙනී ඒ කඳු මුදුනෙන් කඳු පාමුලට බැහැලා කාත් කවුරුවත් නැතිව ජීවත් වෙන අනුන්ගේ සිව්පසයෙන් යැපෙන කාත් කවුරුවත් නැති මරණයක් උරුම කරගත්තා උත්මයාටයි කවදා හරි නෝනා රහතන් වහන්සේ කියලා කියන්නේ. එන අවසානයේ අපි ලැබුව දෙයක් තියෙනවද? ලැබුව දෙයක් නැහැ. කාත් කවුරුවත් නැති මරණයක් අනුන්ගේ සිව්පසයෙන් යැපෙන ජීවිතයක් කාත් කවුරුවත් නැති මරණයක් ජීවිතයක් ලබන කෙනාටයි අවසානයේ රහතන් වහන්සේ කියන්නේ. එනං ඉතින් හඬ බෙර ගහන දෙයක් එතන තියෙනවද? ලෝකෙට කියන දෙයක් තියෙනවද? එච්චරයි කාත් කවුරුත් නැති කාත් කවුරුත් නැති මරණයක් උරුම කරගන්න අනුන්ගෙන් යැපෙන කෙනාටයි අවසානයේ ඔබ රහත් උනත් මම රහත් උනත් අපිට යන්න තියෙන්නේ උතෙන්ට. එතෙන්ට යන්න නම් ඕන අනිවාර්යයෙන්ම මේ මාර්ගය නිවැරදිව වැඩන්න ඕන. මේ මාර්ගය නිවැරදිව වැඩුවේ නැත්නම් අවසාන ඵලය හැටියට බිහි වෙන රහතන් වහන්සේ කියන්නේ මුළු ලෝකෙටම විහිළුවක්. දැන් වර්තමානයේ වෙන්නේ ගොඩාක් තියෙනවනේ දැන් නේද? අපිට ඇහෙනවනේ. ඉතින් ඒ ඇහින්නේ කුමක් නිසාද? මේ මාර්ගය පරිපූර්ණව වැඩිලා නැහැ. මේ මාර්ගය පරිපූර්ණ වැඩුණා නම් අවසානයේ බිහි වෙන්නා වූ රහතන් වහන්සේ කියන්නේ කාත් කවුරුවත් නැති කාත් කවුරුවත් නැති මරණයක් උරුම කරගන්න අනුන්ගේ සිව්පසයෙන් යැපෙන උත්මයයි ඔච්චරයි තියෙන්නේ අවසානයේ උතනයි. කවුද දේශනා කරන්නේ? මන්තානි පුත්‍ර පුඤ්ඤසාමින් වහන්සේ. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. දැන් මේ රහතන් වහන්සේ මේ සියලු දේ ප්‍රකාශ කළේ කාටද? සාරිපුත්ත මහරහතන් වහන්සේට. ඒතකොට දැන් තාම මේ මගේ තමන්ගේ ඉස්සරහින්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා එයා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. නමුත් සාරිපුත්ත රහතන් වහන්සේ දන්නවා මේ ආවල් ස්වාමින් වහන්සේ කියලා. මොකද උන්වහන්සේ හොයාගෙනමයි ආවේ. දැන් අවසානයේ පුඤ්ඤ ස්වාමින් වහන්සේ සාරිපුත් ස්වාමින් වහන්සේට මේ සියලුම ධර්මයන් කියලාට පස්සේ ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ආයුෂ්මතුන් ඔබ වහන්සේගේ නම කියන්න කියලා. මේ වගේ සුන්දර ධර්මයක් දේශනා කළා. එතකොට තමයි කියන්නේ මම මන්තානි පුත්ත මේ පුණ්‍ය ස්වාමීන් වහන්සේ කියලා කියනවා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් අනේ සාදු සාදු ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ පවා වර්ණා කළා වූ භික්ෂුවක් කියලා කියනවා. එහෙම කියද්දී පුණ්‍ය ස්වාමීන් වහන්සේ අහනවා ඔබ වහන්සේගේ නම කියන්න කියලා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මම තමයි සාරිපුත්ත මහරහතන් අනේ ඒ වෙලාවේ පුණ්‍ය ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ අවබෝධාත්මක මේසා උතුම් භික්ෂුන් වහන්සේ කෙනෙක් මගේ ඉස්සරහා ඉන්නවා කියලා මං හීනකින්වත් හිතුවේ නැහැ. මේ වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේ මගේ ඉස්සරහා ඉන්නවා කියලා අනේ මම නම් එක මොහොතක්වත් හිතුවේ නැහැ. මට එහෙම හිතුණා නම් මේ කිසිම උපමාවක් මට මතකෙට එන්නේ නැතු වෙන්න තිබ්බා කියලා. එහෙනම් මේ කිසිම උපමාවක් මට මතකයට එන්නේ නැති වෙන්න තිබ්බා. මොකද ඔබ වහන්සේගේ ශ්‍රේෂ්ඨභාවයේ ජේෂ්ඨභාවයේ ඔබ වහන්සේගේ වූ කරුණාව දැකලා ඒ නිසාම මේ කිසිම උපමාවක් මට මතකයටවත් එන්නේ නැතු වෙන්න තිබ්බා කියලා උන්වහන්සේලා දෙන මේ පින අනුමෝදන් වෙලා එතනින් එහි කාරණේ අවසන් වෙනවා. ඒ කාරණේ අවසන් වුණත් ඒ උතුම් ධර්මය වර්තමාන සමාජයට ගොඩාක් වටිනවා. මොකද වර්තමාන සමාජය මේ අඩු මාර්ගකින් කෙටි මාර්ගකින් නිවන් සොයන මාවත් වලට යන්න යොමු වෙලා තියෙනවා. මේ අඩු මාර්ග කෙටි මාර්ග ඔස්සේ නිවන් සොයාගෙන යන ගමනක් යන්න යනවා. ඒ සියල්ල සකස් වෙන්නේ නෝනා කල්යාණ මිත්‍ර ආශ්‍රය වෙනුවට අසත්පුරුෂ ආශ්‍රයන් සොයා යාමේ. එතකොට මේ අසත්පුරුෂ ආශ්‍රයන් නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය නොවන ආශ්‍රයන් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැති විකෘති ධර්මයන් එහෙන්න ලැබෙනවා. ඒ විකෘති ධර්මයන් නැහෙන්න ලැබෙන නිසාම නෝනා මේ සැබෑ මාර්ගයෙන් බාහිර මාර්ගවල ගිහිල්ලා ධර්මයේ නාමයෙන් මිත්‍යා දෘෂ්ටිය තමයි අපි වැළඳ ගන්නවා. නමුත් ඉතින් අනිත්‍ය වැඩනවා. මම සෝවාන් වෙලා කියලා කියනවා. නමුත් අනිත්‍ය වැඩුවත් නෝනා තමන් ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය තුලයි. මොකද කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සැබෑ මාර්ගය නෙමෙයි ගියේ. වෙන වෙන කවුරු හෝ ගිහි කෙනෙක් කියන බණක් දෙවි කෙනෙක් කියන කණක් බ්‍රහ්මයෙක් කියන බණක් මේවා උස්සේ ඇදින් ගිහිල්ලා ඔන්න නෝනා සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටියක් කරයි අවසානයේ ගිහිල්ලා නතරලා තියෙනවා. එනිසා වර්තමාන සමාජයේ මේ ප්‍රවණතාවය හුඟක් වැඩි. එනිසා නිරේතුරු ඔබ දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සැබෑ ධර්ම මාර්ගයේ වැටිලා තියෙන කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම ඒ වගේම උතුම් ආරෂ්ඨාංගික මාර්ගයට බැස ගැනීම ඒ තුලින් සීල විසුද්ධිය සීල විසුද්ධිය තුලින් චිත්ත විසුද්ධිය
චිත්ත විසුද්ධිය තුලින් දිට්ඨි විසුද්ධිය තුලින් කාංකා විතරණ විසුද්ධිය කාංකා විතරණ විසුද්ධිය තුලින් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඉන්පස්සේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඔස්සේ ඥාන දර්ශන විසුද්ධිය කියන මම නිදහස් වුණාය කියන සැබෑම නිදහස් වීම කියන කාරණය සාක්ෂාත් කරගන්න. එසේ නොවුනොත් අපි නිදහස් වීම කියන කාරණය තුල සමහර විට බරපතල මිත්‍යා දෘෂ්ටික භාවයන් වැළඳ ගන්න පුළුවන්. ඒ සැබෑම නිදහස් වීම කියන කාරණය නොපමාවම ඔබට අත්දකින්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමදාමත් අපට කල්යාණ මිත්‍රයෙක්ම වූ උන්වහන්සේට අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.